YouTube channel බලන්න පුළුවන් paper එකේ සම්පූර්ණ සාකච්ඡාව හරි නේද? ඒතර අපි link එකේ දාලා ඇති මෙන්න මේ paper එක දෙවෙනි paper එක ඊට පස්සේ link එකේම ඇති මෙන්න මේ flash book එකේ link එකත් ඒතර මේ දෙක තමයි ඕන වෙන්නේ ඔයගොල්ලන්ට දැන් ඔක printed එකක් නැත්තම් ඔයගොල්ලෝ දැන් පොතක ලියාගෙන ඊට පස්සේ මේක print out එකක් අරගෙන දැන් මේක ගෙන්නව ගත්ත කටට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ संबंध में ෆ්ලෑෂ් බුක් එකේ අදාළ කරුණු ටිකක් කියනවා පාඩ කීපයක පෑන් ළඟින් තියාගන්න එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ මම කියන කරුණු පාඩ පාඩෙන් ලියාගන්න මොකද ෆ්ලෑෂ් බුක් එකේ එකතු කරන කරුණු තමයි ඕගොල්ලෝ විභාගෙට යන්න කලින් පාඩම් කරලා තියෙන්න ඕන ප්‍රශ්න කරනවා කියන එක ඉතා වැදගත් විභාගෙට යන්න කලින් මොඩල් පේපර්ස් අනිවාර්යෙන් කරලා තියෙන්න ඕන අපේ උත්සාහය මොඩල් පේපර්ස් 50ක් කරන එක හරිනේ එතන මේ අපි යන්න හදන දෙවෙනි මොඩල් පේපර් එකට පළවෙනි මොඩල් පේපර් එකට කාටවත් සහභාගී වෙන්න බැරි වුණා නම් ඒගොල්ලන්ට පළවෙනි මොඩල් පේපර් එකේ සම්පූර්ණ පේපර් එක ඩිස්කස් කරපු වීඩියෝ ටික මම මේ YouTube channel එකට මැට් කරන්නම්. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ඒකෙත් පේපර් එක මම description එකේ දාලා තියන්නම්. පේපර් එකයි ඊට පස්සේ flash book එකයි අරගෙන ඉවරලා ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. බලමු පළවෙනි MCQ එක. ගබඩා කළ ක්‍රමලේඛ යොදාගත් මුල්ම අංකිත පරිගණකයේ ලෙස සැලකෙන්නේ ගබඩා කරපු ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත එදන වෙනසක් තියෙනවා මොකද්ද අංකිත කියන එක හරි නේද හරි ඔයගොල්ලෝ ෆ්ලෑෂ් බුක් එකත් ඔය ගමන් ගන්න ෆ්ලෑෂ් බුක් එකේ ওই ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්න කීපයක් අහලා ඇති බලමු අපි ඉතින් ෆ්ලෑෂ් බුක් එක ගත්තාම ෆ්ලෑෂ් බුක් එකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් පළමු පරිගණකය කුමක්ද ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් පළමු පරිගණකය කුමක්ද කියලා අහනවා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එකේ අහනවා ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් පළමු අංකිත පරිගණකය කුමක්ද කියලා අන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ගබඩා කළ ක්‍රමලේඛන සංකල්පයේ ගේටි වොන් නියුමාන් ඒ වොන් නියුමාන්ගේ සංකල්පය පදනම් කරගෙන මුලින්ම ගබඩා කරන ලද ක්‍රමලේඛන යොදාගත් පරිගණකය තමයි එඩ්සැක් මොකද්ද डिजिटल एक हिंदा फ्लैश बुक के पालेवनी प्रश्न टा दाल उत्तरे ओगोल्लो पिटुआंग का हाथर टे गिहिल लोन उत्तरे लिया ना पालेवनी प्रश्न टा दाल अभी उत्तरे मगा द गबड़ा कल क्रमले कने योदा का पालम परिगान के कुमार द ये तो कोटे एड सैक इरा देवनी प्रश्न यहाँ ना वा गबड़ा कल क्रमले कने योदा का पालम अंकित परिगान के कुमार द केला පිටු අංක 4ට ගිහිල්ලා ප්‍රශ්න අංක 2ට අදාළව ලියන්න එඩ්වැක් හරනේද එඩ්සැක් එකයි එඩ්වැක් එකයි දැන් අපේ පේපර් එකේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ මොකක්ද එතකොට අපේ පේපර් එකේ අහලා තියෙන්නේ ගබඩා කළ ක්‍රමලේඛන යොදාගත් මුල්ම අංකිත පරිගණකය කුමක්ද කියලා එහෙනම් උත්තර අංක 2 එඩ්වැක් මොකද අංකිත කියලා අහලා තියෙන්නේ අංකිත
उत्तरे उत्तरे अंक देख पहली द ईरे पास बाला ना प्रश्नांक देख प्रश्नांक देख तेवन परंपरावे परिगणक वल भाविता कल ताक्षणिक कुमक्त तेवन परंपरावे परिगणक वल भाविच करपु ताक्षणिक कुमक्त के लहानवा हर सरल प्रश्न या अभी दान परंपरा की प्याक्तिन परिगणक निर्माण करन ए परिगणक निर्माण दिए कियन्ने अतीते इंदला वर्तमाने दक्वा परिगणक परंपरा टिक सलकुवाम ओगल दान पलवेनि परंपरावे पाविच्चि करे मोनवद रिक्त नल देवन परंपरा पाविच्चि करनवा ट्रांसिस्टर तुंगेनि परंपरा पाविच्चि करनवा मोनवद अणुकलित परिपथ सिव्वन परंपरावे VLSI पाविच्चि करनवा पस्वन परंपरावे ULSI पाविच्चि करनवा हर नेद तर अपि ओक फ्लैश बुक एकट दाला तियेनवा एतोर मेके उत्तरे मोकक्द गन्न ओन अपि एकट तेवन परंपरावे एतकोट अणुकलित परिपथ एके उत्तरे उत्तरांक 3 उत्तरांक 3 अपि बलमु फ्लैश बुक एके तुंगेनि प्रश्ने එක්කෙක් පරම්පරාවේ භාවිතා කළ තාක්ෂණය කුමක්ද එක්කෙක් පරම්පරාවේ භාවිතා කළ තාක්ෂණය කුමක්ද කියලා අහනවා එතකොට ඒකට අදාළව පිටු අංක 4 තියෙනවා වගුවක් පරම්පරාව සහ තාක්ෂණය කියලා හරි අපි මේ වගුව පුරව ගමු එතකොට මේ වගුවේ මුල් මේකේ ලියන පරම්පරාවට පළවෙන පරම්පරාව මොකද්ද පළවෙන පරම්පරාව එතකොට පළවෙන පරම්පරාවේ මොකද පාවිච්චි කරේ ට්‍රාන්සිස්ටර් සෝරි රික්ත නල රික්ත නල හරි ඒ විදිහට ලියන්න දෙවන පරම්පරාව දෙවන පරම්පරාව දෙවන පරම්පරාවේ පාවිච්චි කරේ මොනවද ආ දෙවන පරම්පරාවේ පාවිච්චි කර ට්‍රාන්සිස්ටර් ඊළඟට තුන්වන පරම්පරාවේ මොනවද පාවිච්චි කරේ ආ අනුකලිත පරිපථ අනුකාලිත පරිපත ඊළඟට හතරවන පරම්පරාවේ මොනවද පාවිච්චි කරන්නේ VLSI හරිද VLSI හරිද මොකද ඔක දිගහැරියාම එන්නේ very large scale integration integration very large scale integration හරිද ඊට පස්සේ පස්වන පරම්පරාව ULSI එතකොට මොකද්ද ultra large scale integration पहले इधर ये तो बताऊँ ना वीडियो टेट परंपरा की आप तेरा तो अभी पहाक तेरा वाह ये तो बोले परंपरा पहेम अभी ताक्षणिक देने के नहीं इन्ने ओने पहले इधर ये तो बोले ना उन्ना प्रश्नांक देखा था री इरा से तेरे प्रश्नांक तूने प्रश्नांक तूने बालाने प्रश्नांक तूने यहाँ ना वाह रीन दाए बीटू अटे ही देवन अनुपूर के यहाँ ना वाह එතකොට මේක ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවල දෙවන අනුපූරකයේ තියෙනවා ඍණ සංඛ්‍යාවක දෙවන අනුපූරකයේ ගන්න මොකද්ද මුලින්ම කරන්න ඕනේ ඒ ඍණ සංඛ්‍යාවට අනුරූප ධන සංඛ්‍යාව දෙකේ පාදයට හරවන්න ඕනේ එතකොට මේ මොකද්ද තියෙන්නේ ඍණ 10නේ එහෙනම් මුලින්ම 10 ගමු 10 අරගෙන දෙකේ පාදයට හරවන දෙකෙන් බෙදමු 10ට දෙකේම 5යි ඉතුරු නැහැ පහට දෙකේම 2යි 1ක් ඉතුරුයි දෙකට දෙකේම 1යි ඉතිරි නැහැ. එතකොට මෙතන බිටු තියෙන්නේ 4යි. එතකොට බිටු 8කින් තමයි නිරූපණය කරන්න කියලා කියන්නේ. එතකොට ධන 10 තමයි දැන් අපි ගාව තියෙන්නේ. ධන 10 බිටු 8කින් නිරූපණය කරනකොට බිංදු 4ක් මුලින් දාගත්තා. ඊට පස්සේ 1යි බිංදුවයි 1යි බිංදුව. හරි. ඊට පස්සේ මේකේ පළවන අනුපූරකය ගන්න ඕන. පළවන අනුපූරකය පළවෙනි අනුපූරකය ගන්න මොකද කරන්න ඕන? එක බිඳුව මාරු කරන්න ඕන. බිඳුව තියෙන තැනට එක දාලා එක තියෙන තැනට බිඳුව දාන්න ඕන. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මේකේ දෙවන අනුපූරකය ගන්න මොකද කරන්න ඕන?
දෙවන අනුපූරකයේ ගන්න පළවෙනි අනුපූරකයට එකක් එකතු කරන්න ඕන පළවෙනි අනුපූරකයට එකක් එකතු කරන්න ඕන 1 1 1 කව ගාම එතෙන්ට එනවා බිඳුවා ඉස්සරහට ගෙනියනවා කීයක්ද එකක් එතකොට 1 බිඳුවයි කියන්නේ 1යි මේගොල්ලොන්ට තවත් එක හො වෙන කට්ටිය නැහැ ඒකින්ද ඒ ටික හැමම ලියමු ආ මෙන්න තියෙනවා කීයද ඍණ 10 මේ තියෙන්නේ ඍණ 10 ඒ තියෙන්නේ ඍණ 10 එහෙනම් උත්තරේ මොකද්ද කියලා බලන්න 1ව 4යි බිඳුවයි 1ව 2යි බිඳුව උත්තරේ 5 උත්තර අංක 5 හරියද උත්තර අංක 5 හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 4 අපිට සංඛ්‍යාවක් දීලා තියෙනවා අපිට දීලා තියෙනවා මොකද්ද සංඛ්‍යාවක් අපිට දීලා තියෙනවා සංඛ්‍යාවක් අපෙන් අහනවා ඒ සංඛ්‍යාවේ අඩුම 21යි වැඩිම 22 සංඛ්‍යාවයි ඉලක්කම තමයි අහන්නේ එතන 0.02 5 4 3 බිඳුව අපි දකුණු අත පැත්තේ ඉඳලා මෙහෙට සලකන කොට අපිට අහු වෙන බිඳුව නොවන පළවෙනි අගය තමයි අඩුම වෙසෙසි අගය අඩුම වෙසෙසි අගය ඊට පස්සේ මෙන්න මේ අත වම් අත පැත්තේ ඉඳලා සලකන කොට බිඳුව නොවන පළවෙනි අගය තමයි වැඩිම වෙසෙසි අගය වැඩිම වෙසෙසි අගය එතන වැඩිම වෙසෙසි අගය අපි මුලින් අහනවා ඊට පස්සේ තමයි අඩුම වෙසෙසි අගය අහන්නේ එහෙනම් වැඩිම වෙසෙසි අගය 2යි අඩුම වෙසෙසි අගය 3යි එහෙනම් උත්තරයට එන්න ඕන 2 සහ 3 උත්තර අංක 2 උත්තර අංක 2 එන්න ඕන උත්තර අංක 2 හරිය මතක තියාගන්න වැඩිම වෙසෙසි එකයි අඩුම වෙසෙසි එකයි හොයන හැටි තමන් දකුණු අත පැත්තේ ඉඳලා මෙහෙට එනකොට හරියට දකුණු අත පැත්තේ ඉඳලා වම් අත පැත්තට යනකොට බිඳුව නොවන පළවෙනි අගේ තමයි අඩුම වෙසෙසි එක ඊට පස්සේ වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට යනකොට තමයි වැඩිම වෙසෙසි එක අහු වෙන්නේ ඒකතර අපි ගන්නේ බිඳුව නොවන පළවෙනි අගය එතන ඒක තමයි දෙක පැහැලිද හරි අපි ඒක මේකේ දාලා නැහැ මං හිතන්නේ නැහැ හරි තර වැඩිම වෙසෙසි එකයි අඩුම වෙසෙසි එකයි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන වැඩිම වෙසෙසි එක්කෙනා ඉන්නේ තමන්ගේ වම් අත පැත්තෙන් අඩුම වෙසෙසි එක්කෙනා ඉන්නේ තමන්ගේ දකුණු අත පැත්තෙන් හරි නේද අපි සංඛ්‍යාවක් ගත්තාම අපි හිතමු නිකන් 345 කියලා තර ඕගොල්ලෝ දන්නවනේ මේ කියන්නේ 1 ඒවා මේ තියෙන්නේ 10 ඒවා මේ තියෙන්නේ 100 ඒවානේ ඉතින් වැඩිම අගේ තියෙන්නේ මෙයාට 3 ඒ යාගේ නිරූපණය වෙන්නේ 300 මේක තමයි අඩුමාගේ නිරූපණය වෙන්නේ කියලා. ඒකේ නිරූපණින් 5යි. පැහැලිද? ඒතර වැඩිම වෙසෙසි එක්කෙනා ඉන්නේ හැමතිස්සෙම තමන්ගේ වම් අත පැත්තේ. අඩුම වෙසෙසි එක්කෙනා ඉන්නේ තමන්ගේ හැමතිස්සෙම දකුණු අත පැත්තේ. ඒක මතක තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නෙට යනවා ප්‍රශ්න අංක 5ට. ප්‍රශ්න අංක 5ට. අපිට දීලා තියෙනවා B12 16 පාදෙන් එකහු කරන්නලු 5 CA 16 පාදෙන් එකතු කරන්න දීලා තියෙන්නේ එතකොට B12 5 CA A කියන්නේ කීයද A කියන්නේ 10 නේ එතන 10යි 2යි කීයද 12යි 12 කියන්නේ කවුද C 12 කියන්නේ කවුද C C කියන්නේ කීයද දැන් චුට්ට කර කල්නොත් කිව්වොත් 12යි 12යි 1යි කීයද 13යි 13 කියන්නේ B B කියන්නේ 11යි B කියන්නේ 11යි 11ට 5ක් එක්කවනම 16යි අන්න 16 කියන එක ලියන්න බෑ 16ට 16ම කීයක් තියද 1ක් තියෙන එහෙනම් 1ක් ඉස්සරහට ගෙනියන්න ඕන 16ෙන් 16ම ගියාම කීයද ඉතුරු වෙන්නේ 0යි එහෙනම් අර ඉස්සරහට ගිය එක මෙතනට දාන්න ඕන හරි නේද එහෙනම් 1යි 0යි DC
එකයි බිංදුවයි DB උත්තරේ එක ප්‍රශ්න අංක පහට උත්තරේ එක හරිනේ ප්‍රශ්න අංක පහට උත්තරේ එක මතක තියාගන්න 16 පාදයේ සංඛ්‍යා එකතු කරනකොට 16ක් ආවම 16 ලියන්න බෑ 16ට වඩා වැඩි අගයක් ආවමත් ඒක ලියන්න බෑ අපි බලන්න ඕන ඒ සංඛ්‍යාවට 16ව කීයක් තියනවද ඒ තියෙන ගාන ඉස්සරහට ගෙනියලා ඉතුරු ගාන තමයි මෙතන තාලා හරිනේ හරි අපි යනවා ප්‍රශ්න අංක 6ට ප්‍රශ්න අංක 6ට හරිනේ ප්‍රශ්න අංක 6 ප්‍රශ්න අංක 6 බලන්න අෂ්ටමය 35ට සමාන ෂඩ්දශම සංඛ්‍යාව අෂ්ටමය 35 අටේ පාදෙන් 35 තියෙනවලු ඒකට සමාන ෂඩ්දශම ඒ කියන්නේ 16 පාදයට හරවන්න කියලා කියන්නේ අටේ පාදයක කෙනා 16 පාදයට හරවන්න කියලා කියන්නේ අටේ පාදයක කෙනෙක් 16 පාදයට හරවන්න කිව්වාම අපි කරන්නේ අටේ පාදයක කෙනා දෙකේ පාදයට හරවලා දෙකේ පාදයක කෙනා 16 පාදයට හරවන එක අටේ පාදයක කෙනා දෙකේ පාදයට හරවලා දෙකේ පාදයක කෙනා 16 පාදයට හරවන එක එතකොට අටේ පාදෙන් 3 කියන එක නිරූපණය කරන දෙකේ පාදෙන් පාවිච්චි කරන්නේ කවුද? බිංදුවයි 1යි 1. ඕගොල්ලොන්ට මතක තියෙන්න ඕන. අටේ පාදයේ ඉලක්කමක් දෙකේ පාදෙන් නිරූපණය කරනකොට ඒ අටේ පාදයේ ඉලක්කම දෙකේ පාදෙන් නිරූපණය කරන්න ඉලක්කම් 3ක් ඕන. 16 පාදයේ ඉලක්කමක් දෙකේ පාදෙන් නිරූපණය කරනකොට ඒකට ඉලක්කම් 4ක් ඕන. මතකයිනේ? අටේ පාදයේ සංඛ්‍යාව තමයි දැන් කීයද 3. ඒක දෙකේ පාදයෙන් නිරූපණය කරනකොට ඉලක්කම් 3ක් ඕන. ඒ ඉලක්කම් 3 වෙන්නේ 0.11. මතක නැත්නම් නැවත ඒවා බලන්න. 5 කියන එක කෙනා අටේ පාදයෙන් නිරූපණය කරනකොට sorry දෙකේ පාදයෙන් නිරූපණය කරනකොට 5 කියන එක කෙනා දෙකේ පාදයෙන් නිරූපණය කරන්න ඉලක්කම් 3ක් ඕන. එතකොට මේ ඉලක්කම් 3 එන්නේ 1.1 කියලා. ඔය තියෙන්නේ දෙකේ පාදයෙන් නිරූපණය කරාම එන අගය දැන් මේක 16 පාදයට හරවන්න ඕන 16 පාදයට හරවන්න මොකද කරන්න ඕන තමන්ගේ දකුණු අත පැත්තේ ඉඳලා ඉලක්කම් 4න් 4 වෙන් කරන්න ඕන 1යි 2යි 3යි 4යි ආ මෙතනින් වෙන් කරා මේක ආයෙත් 4ක් අහු වෙන්නේ නැහැ ඊට පස්සේ මේකට යටින් අපි ස්ථානීය අගයන් ලියනවා 1 2 4 8 1 2 ඊට පස්සේ මේ ටික එකහු කර ගන්නවා මෙතන 8 වරක් එක 8යි 4 වරක් එක 4යි 1 වරක් එක 1යි 8යි 4යි 12යි 1යි 13යි 13 කියලා කියන්නේ D 13 කියලා කියන්නේ D මෙතන එන්නේ එකක් විතරයි එහෙනම් උත්තරේ 1යි D එහෙනම් උත්තරේ කීයද 1යි D එහෙනම් උත්තරේ 1යි D උත්තරේ 5 උත්තරේ කීයද 5 උත්තර අංක 5 අපි ඊළඟ ප්‍රශ්නෙට ත්‍රාපි කතා කරන්න ඕන ප්‍රශ්න අංක 7 ප්‍රශ්න අංක 7 පහත ප්‍රකාශන සලකා බලන්න පාදම කලාපයක් යනු සම්නිවේදන චැනලයක් හරහා එක් වර්ගයක තරංග ගමන් කිරීමය කියලා කියනවා පුළුල් කලාපයක් යනු සම්නිවේදන චැනලයක් හරහා විවිධ වර්ගයේ තරංග ගමන් කිරීම කියලා කියනවා පුළුල් කලාපයේ තරංගවල සංඛ්‍යාතමන්නේ තප්පරයට බිටු වලින් කියලා කියනවා හරියට ඔය විදිහට අපිට දීලා දෙන ප්‍රකාශන කීපයක් අපිට එතකොට ප්‍රශ්න අංක 7 දී කතා කරන්න වෙන්නේ ප්‍රශ්න අංක 7 දී කතා කරන්න වෙන්නේ මෙන්න මේ බ්‍රෝඩ්බෑන්ඩ් කියන එකයි බේස්බෑන්ඩ් කියන එකයි පුළුල් කලාප සහ පාදම කලාප කියන එක මොකද්ද මේ බේස් බෑන්ඩ් එකේ බ්‍රෝඩ් බෑන්ඩ් එකේ වෙනස බේස් බෑන්ඩ් එකේදී වෙන්නේ අපි යම් බෑන්ඩ් විත් එකක් ගත්තාම ඒ කියන්නේ කලාප පල්ලක් ගත්තාම ඒ කියන්නේ දැන් හිතන්න මේ තියෙන්නේ යම් කිසි මාර්ගයක් මේක කම්බියක් ඒ කම්බියේ නැත්නම් ඒ මාර්ගයේ දත්ත සම්නිවේදනය කරනකොට
දත්ත සම්නිවේදනය කරනකොට ඒ සම්නිවේදනය කරන දත්ත විසින් මේ මාර්ගයේ සම්පූර්ණ පළලම අයත් කර ගන්නවා. ඒතර මේක එක කියන එක්කෙනා නම් එක කියන එක්කෙනා ගියාම තමයි දෙක කියන එක්කෙනාට යන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ එක සංඥාවක් එක තරංගයක් විසින් සම්පූර්ණ බෑන්ඩ්විඩ්ත් එකම අල්ල ගන්නවා. පැහැදිලිද? ඒ කියන්නේ එක සැරේකට යන්න පුළුවන් එක්කෙනෙක් විතරයි. කීප දෙනෙක්ට යන්න බෑ. හරියට වන් වේ එකක් වගේ පටු. ඒතර එක කාර් එකක් විතරයි යන්න පුළුවන්. ඒකට පිටිපස්සෙන් තමයි අනිත් කාර් එක යන්නව. පැහැදිලිද? පටු මාර්ගයක් වගේ. බ්‍රෝඩ්බෑන්ඩ් කියලා කියන්නේ ඊට වඩා වෙනස්. ඒක පුළුල් මාර්ගයක්. ඒක අර මන්තිරු කීපයක මාර්ගයක් වගේ. ඒකෙදී අපිට පුළුවන් දත්ත සම්නිවේදනයේදී එකිනෙකට වෙනස් සංඥාවන් කිහිපයක් සමාන්තරව සම්ප්‍රේෂණය කරන්න. හරිද? 1 2 3 කියලා. එතකොට ඒ කලාප පළල හෙවත් මාර්ගයේ පළල හෙවත් ඒ කම්බිය විසින් දත්ත සම්නිවේදනය කරන්න පුළුවන් උපරිම ධාරිතාවය සංඥා කිහිපයක් විසින් එකවර පාවිච්චි කරනවා. ඒක තමයි බ්‍රෝඩ්බෑන්ඩ් කියලා කියන්නේ. හරිද? තර බේස් බෑන්ඩ් එකේ බ්‍රෝඩ් බෑන්ඩ් එකේ මූලික වෙනස ඔන්න ඔතන තියෙනවා. බේස් බෑන්ඩ් එකේදී එක සිග්නල් එකක් ගියයින් පස්සේ තමයි අනිත් සිග්නල් එකට යන්න පුළුවන්. බ්‍රෝඩ් බෑන්ඩ් එකේදී එක හරියට සිග්නල් කිහිපයකට යන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඕක හොඳට මතක තියාගන්න ඕන. හරි? අපිට මං හිතන්නේ ෆ්ලෑෂ් බුක් එකෙත් ඕක අහලා තියෙනවා. ඒතකොට අපේ ප්‍රශ්නෙට අපි අන්තිමට යන් මේකට මේක ෆ්ලෑෂ් බුක් එකේ කතාවක් බලලා පාදම කලාප භාවිතා කරුණේ කුමක් සඳහාද කියලා හතරවෙනි ප්‍රශ්නය අහනවා. පස්වෙනි එකේ අහන පුළුල් කලාපයක් භාවිතා කරුණේ කුමක් සඳහාද කියලා. හරි නේද? ඉතින් ප්‍රශ්න අංක හතරට අදාළව අපි උත්තර ලියමු. පාදම කලාප භාවිතා කරුණේ කුමක් සඳහාද කියලා අහනවා. එහෙනම් පිටු අංක හරවන්න හතරට හරවල ඉතරලා හතරෙන් ප්‍රශ්නෙට අදාළ උත්තරය අපි ලියමු. පාදම කලාප පාවිච්චි කරන්නේ මොන වලටද කියලා. ඉතින් ලියන්න පොඩි අකුරෙන් ලියන්න. පාදම කලාප භාවිතා කරනුයේ අංකිත සංඥා සම්ප්‍රේෂණයටය අංකිත සංඥා සම්ප්‍රේෂණයටය එහිදී එක් සංඥාවක් මගින් එක් සංඥාවක් මගින් සම්පූර්ණ කලාප පළලම අයත් කරගනු ලබයි අයත් කරගනු ලබයි දෙදිශාවටම කෙටි දුරක් ඔස්සේ දෙදිශාවටම කෙටි දුරක් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය කළ හැක දෙදිශාවටම කෙටි දුරක් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය කළ හැක මෙහිදී කාලය බෙදා ගැනීමේ බහුපත ක්‍රමය කාලය බෙදා ගැනීමේ බහුපත ක්‍රමය ඒ කියන්නේ TDM ටයිම් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් භාවිතා කරනු ලැබේ භාවිතා කරනු ලැබේ භාවිතා කරනු ලැබේ එතන පොඩියට මෙන්න මේ රූපය ඇඳලා පෙන්නන්න දත්ත එනවා එකට පස්සේ තමයි දෙක යන්නේ සම්පූර්ණ කලාපවලම භාවිතා කරලා තියෙන්නේ කියලා පෙන්නන්න පොඩියට වෙන පාටකින් ප්‍රශ්න අංක 4ට අදාළ උත්තරය එතකොට හොඳ ප්‍රශ්න අංක 5 ඇහුවේ මොකද්ද පුළුල් කලාප භාවිතා කරුණේ කුමක් සඳහාද අන්න එනම් ප්‍රශ්න අංක 5ට අදාළව උත්තර ලියන්න ඇනලොග් වරහන් ඇතුලේ ප්‍රතිසම ප්‍රශ්න අංක 5ට අදාළ උත්තරය මෙ ලියන්නේ එතකොට ප්‍රශ්න අංක 5 බලලා ලියන්න ප්‍රතිසම වරහන් ඇතුලේ ඇනලොග් සංඥාවන්
සම්ප්‍රේෂණය කිරීම සඳහා මෙය භාවිතා කරයි සම්ප්‍රේෂණය කිරීම සඳහා මෙය භාවිතා කරයි එක් දිශාවකට පමණක් දත්ත සම්ප්‍රේෂණය කළ හැක මෙහිදී සංඛ්‍යාතයන් කිහිපයකින් යුත් සංඥාවන් සංඛ්‍යාතයන් කිහිපයකින් යුත් සංඥාවන් කලාප පළල හවුලේ භාවිතා කරයි කලාප පළල හවුලේ භාවිතා කරයි दीर्घ दूर दत्त संप्रेषणेट मे भाविता कराई दीर्घ दूर दत्त संप्रेषणे भाविता कराई मेहिदी संख्याते वेदागेनी में बहुपत क्रमे भाविता कराई मेहिदी संख्याते वेदागेनी में बहुपत क्रमे भाविता कराई FDM frequency division multiplexing සංඛ්‍යාතය බෙදා ගැනීමේ බහුපත ක්‍රමය භාවිතා කරයි පැහැදිලි දෙක හරි ඒකනම් මෙන්න මේ රූපේ පොඩියට ඇඳලා තියන්න රූපේ පොඩියට ඇඳලා තියන්න ටක් දාලා හරි ප්‍රශ්න අංක 8 දත්ත සම්නිවේදනයේදී ප්‍රශ්න අංක 8 ප්‍රශ්න අංක 8 දත්ත සම්නිවේදනයේදී සංඛ්‍යාතය බෙදා ගැනීමේ බහුපත ක්‍රමය පහත සඳහන් කුමක් සඳහා භාවිතා කෙරේද කියලා අහනවා බහුපත ක්‍රමය ඔයි බහුපත ක්‍රමය කියන්නේ මල්ටිප්ලෙක්සින් කියන එකනේ මල්ටිප්ලෙක්සින් කියන එක අපි කොටස් දෙකකට බෙදනවානේ මොකද්ද කොටස් දෙක ඇනලොග් එකයි ඩිජිටල් එකයි ඇනලොග් එකේදී අපි බෙදන්නේ එක්ක සංඛ්‍යාතය එහෙම නැත්නම් කේතය डिजिटल लेके यदि आप बेदानी काले हर दे संख्याते बेदा के नी में बहुपद करने में इटर किया ने आप FDM ने फ्रीक्वेंसी डिवीजन मल्टीप्लेक्सिंग के ते बेदा के नी में CDM कोड डिवीजन मल्टीप्लेक्सिंग काले बेदा के नी में TDM इधर देंग आप इन आहान ने संख्याते बेदा के नी में बहुपद करने पर आविष्कार मनोवर्त देना एनालॉग के वर्ट प्रतिसम संज्ञा वर्ट एना उत्तरे मुकद्द देख उत्तरे मुकाद देख मेके एक हाला नहीं नहीं दे हरे इतने एक ना हाला नहीं है ओगोल बालान ना वो फ्लैश बुक के हर दे फ्लैश बुक के पिटुआंक दाहत के पास से तीस हाथ रख दिया ना दाहत के ला दाहत में निपटो तीस सत्रह में प्रश्न दे रहा हूँ ने ईलांग निपटो हिस ने हाँ अन्य इतना मेरे रूपी आंधी ने प्रश्न आंके किया दाल दे प्रश्न आंका आटा दाला आटे में नहीं MCQ वगैरह दाला मैं कहाँ दिन में बहुपतकार के वर्ग दिखाई हर दे बहुपतकार के वर्ग देखा कटे पेदन हुआ एनालॉग डिजिटल र एनालॉग के वर्ग देखाई संख्याते वेदागणी में बहुपत क्रमे सह केते वेदागणी में बहुपत क्रमे डिजिटल क्रमे काई काले वेदागणी में बहुपत क्रमे हर एक मिनट दा गाने एक हर
उदाहरण आहार जीर्ण पद्धति हेतु अभी बाहिरे आहार गेम पिटकिरी मुख सिद्ध कर बहिश्राव्य वशे हर देखिए गाण रुधिर संसारण पद्धति हर පාසලක පුස්තකාල පද්ධතිය ගන්න බෑ හේතුව අපි පොත් පුස්තකාලයෙන් බාහිරට අරගෙන යනවා ඒ වගේම ආයෙ පුස්තකාලයට අරගෙනත් එනවා ශීතකරණයක් ගන්න බෑ ශීතකරණය බාහිර පරිසරයත් එක්ක ගනුදෙනුවක් කරනවා හරි නේද ඇයි ශීතකරණය බාහිර පරිසරෙන් තාපය අවශෝෂණය කිරීමත් බාහිර පරිසරයට තාපය ලබා දීමත් සිද්ධ කරනවා ඒකෙන්ද ශීතකරණයත් සංගත පද්ධතියක් විදිහට සලකන්න බෑ ඒක ජලය පිට කිරීමකුත් කරනවා ඒකෙන්ද ඒක සංගත නෑ ඒක විවෘතයි හරි අදාළ පුජ්‍යලයා එක තැනකට තව තැනකට ගෙනියන එක. ඒක තමයි කාර්යබද්ධික. ප්‍රවාහණය සඳහා පාපැදිය යොදාගත හැකි බව. අන්න හරියි. ප්‍රවාහණය සඳහා අපිට පුළුවන් ප්‍රවාහණයට පාපැදිය යොදා ගන්න. ඒක කාර්යබද්ධයි. උත්තරේ 4. 10 උත්තරේ 4. හරි සරලයි. හරි. मुहूर्जने प्रश्न පිටුවක් පහට ගිහිලා ලියන්න මුහුර්ජනේ අනුකමග්ද කියලා අහන්නේ. ඒක ලියන්න. අදිසංඛ්‍යාත වාහක තරංගයක සංඛ්‍යාතය විස්තරය කලාව යන ගුණයන් සම්ප්‍රේෂිත සංඥාවට අනුව
වෙනස් කිරීමට ලක් කිරීම වෙනස් කිරීමට ලක් කිරීම මුහුර්ජනයයි මුහුර්ජනයයි ඒ කියන්නේ අපිට වාහක තරංගයක් තියෙනවා නම් අදි සංඛ්‍යාත ඇයි අදි සංඛ්‍යාත එක්කෙනෙක් ගන්න සංඛ්‍යාතේ අඩු එක්කෙනෙක් ගන්න නැතුව මතක තියාගන්න තරංගයක සංඛ්‍යාතයේ අඩු වෙනකොට ඒ තරංගයේ ශක්තිය අඩුයි ඒ තරංගයේ ශක්තිය අඩු වුනාම ඒ තරංගයට ගමන් කරන්න පුළුවන් දුර අඩුයි හැබැයි තරංගයක සංඛ්‍යාතයේ වැඩි වෙනකොට ඒ තරංගයේ ශක්තිය වැඩි වෙනවා ශක්තිය වැඩි වුනාම වැඩි දුරකට ගමන් කරන්න පුළුවන් දැන් මම මේ කතා කරන දේ මම මේ කතා කරන තැන ඉන්න කට්ටියට ඇහුනට මම කතා කරන තැන ඉන්න කිලෝමීටර් කීපයක් එහෙන් ඉන්න කට්ටියට ඇහෙන්නේ නැහැ හේතුව තමයි මම මේ කතා කරන තරංගයේ සංඛ්‍යාතය යමගින් සම්ප්‍රේෂණය කරන ශක්තිය යම් කෙටි දුරකදී හානි වෙලා යනවා මට ඒක වැඩි දුරකට සම්ප්‍රේෂණය කරන්න ඕන නම් මම මොකද කරන්න ඕන මගේ මේ කටහඬ කියන සංඥාව අදි සංඛ්‍යාත වාහක තරංගයකට සම්බන්ධ කරන්න ඕන හරියට නිකන් මට කොළඹ යන්න ඕන නම් මම මොකද කරන්න ඕන ගාල්ලේ ඉඳලා කොළඹට යන්න ඕන බස් එකකට නගින්න ඕන වගේ එතකොට තමයි මට කොළඹට යන්න පුළුවන් පැහැඳ මම මෙතන හිටියයි කියලා හරියන්නේ නැහැ ඒ වගේ මට වැඩි දුරකට සම්ප්‍රේෂණය කරන්න ඕන නම් මගේ කටහඬ සම්බන්ධ කරන්න ඕන අදි සංඛ්‍යාත වාහක තරංගයකට එහෙම සම්බන්ධ කරනකොට ක්‍රම කීපයකට සම්බන්ධ කරන්න පුළුවන් මගේ කටහඬ අණුව අර අදි සංඛ්‍යාත තරංගයේ සංඛ්‍යාත වෙනස් කරන්න පුළුවන් ඒකට අපි කියනවා මොකද්ද FM එක කියලා frequency modulation සංඛ්‍යාත මුහුර්ජනය හරිද එහෙම නැත්නම් මට පුළුවන් මගේ කටහඬ අණුව අර අදි සංඛ්‍යාත තරංගයේ විස්තර වෙනස් කරන්න ඒකට අපි කියන මොකක්ද AM කියලා amplitude modulation කියලා විස්තර මුහුර්ජනය කියලා එහෙම නැත්නම් මට පුළුවන් මගේ කටහඬේ සංඥාව අණුව ඒ වාහක තරංගයේ කලාව වෙනස් කරන්න ඒකට අපි කියනවා PM කියලා pace modulation කලා මුහුර්ජනය අන්න ඒ විදිහට මට පුළුවන් අර වාහක තරංගයට මගේ කටහඬ සම්බන්ධ කරලා වැඩි දුරකට සම්ප්‍රේෂණය කරන්න පහලෙද අන්න ඕකට තමයි කියන්නේ මොකද්ද මොඩියුලේෂන් කියලා නැත්නම් මුහුර්ජනය කියලා. පහලෙ නේද? හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රතිසම සංඥා මුහුර්ජන ක්‍රම මොනවාද කියලා අහනවා. ප්‍රතිසම සංඥා මුහුර්ජන ක්‍රම මොනවාද කියලා අහනවා. ප්‍රශ්න අංක 7. ප්‍රතිසම ඒවා අපිට තුනක් තියෙනවා. මොනවද? FM ඒ කියන්නේ සංඛ්‍යාත මුහුර්ජනය සංඛ්‍යාත මුහුර්ජනය හරියද ඊට පස්සේ AM විස්තර මුහුර්ජනය ඊට පස්සේ PM කලා මුහුර්ජනය frequency modulation amplitude modulation ඊට පස්සේ pace modulation හරියද प्रतिसम संज्ञा मुहुर्जन क्रम पहेदी कर नलू बलानेशन දාලේ කියන්නේ නෑ සම්ප්‍රේෂණය කිරීමට බලාපොරොත්තු වෙන සංඥාව මගින් සම්ප්‍රේෂණය කිරීමට බලාපොරොත්තු වෙන සංඥාව මගින් වාහක තරංගේ සංඛ්‍යාතය වෙනස් කරනු ලැබේ හරිනේද එතකොට වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් වෙනවා අපි සම්ප්‍රේෂණය කිරීමට බලාපොරොත්තු වෙන සංඥාව අනුව මහලු කුදයක් නෑ අපි මේව වැඩි දුර කතා කරලා තියෙන්නේ තියරි වලදී
संप्रेषणे किरीमट बलापुरुत्वन संज्ञावटानुव वाहक तरंगे विस्तारय विनाश करनु लेबे ඊට පස්සේ දාන්න PM කියලා pace modulation එතන ලියන්න සම්ප්‍රේෂණය කරනු ලබන සංඥාව අනුව වාහක තරංගේ කලාව විනාශ කරනු ලැබේ හරි ඊට පස්සේ අපෙන් අහනවා ප්‍රශ්නාංක 9 අංකිත සංඥා මුහුර්ජන ක්‍රම මොනවාද කියලා අංකිත සංඥා මුහුර්ජන ක්‍රම මොනවාද කියලා අහනවා එතකොට ලියන්න එතනත් අපිට වර්ග 3ක් තියෙනවා ප්‍රශ්නාංක 9ට අදාළව ලියන්න මොනවද තියෙන්නේ ASK තියෙනවා FSK තියෙනවා PSK තියෙනවා amplitude shift keying තියෙනවා frequency shift keying තියෙනවා फेस शिफ्ट की इंटी है ना माँ हर दे हरे इन्हें बस एक अगेन विस्तर कराने के लिए प्रश्न आंक दहाई दी लती है ना माँ के टी एन एन दान मुलीम एएसके amplitude shift keying विस्तार सीरुमारुव इधर ले आना है संप्रेषणे किरीमट बलापुरुत्वेन अंकित संज्ञाव अनुव वाहक तरंगे विस्तारय विनाश करनु लेबे ඊට පස්සේ දාන්න FSK frequency shift keying සංඛ්‍යාත සීරු මාරුව එතකොට ඒක යට ලියන්න संप्रेषणे किरीमट बलापुरुत्वन अंकित संज्ञाव अनुव
अंकित संज्ञाव अणुव वाहक तरंगी संख्याते विनाश करनु लेबे वाहक तरंगी संख्याते विनाश करनु लेबे वाहक तरंगी संख्याते विनाश करनु लेबे ඊට පස්සේ PSK දාන්න PSK space shift key කලා සීරු මාරුව තලයන් සම්ප්‍රේෂණය කරනු ලබන අංකිත සංඥාව අනුව සම්ප්‍රේෂණය කරනු ලබන අංකිත සංඥාව අනුව සම්ප්‍රේෂණය කරනු ලබන අංකිත සංඥාව අනුව වාහක තරංගී කලාව වෙනස් කරනු ලැබේ කලාව වෙනස් කරනු ලැබේ හරිද කලාව වෙනස් කරනු ලැබේ හරි एक हरे ईलांग प्रश्न अलग प्रश्न प्रश्नांक एक प्रश्नांक एक प्रश्नांक एक තොරතුරු පද්ධතියක සේවා දායක අවශ්‍යතා අපේක්ෂිත ආකාරයට සැකසී ඇද්දයි සේවා දායකයා විසින් පරීක්ෂා කරනු ලබන්නේ මෙතන පරීක්ෂණ වර්ග දීලා තියෙනවා කීපයක් ඒකක පරීක්ෂාව සමස්ත පරීක්ෂාව පද්ධති පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කාල මංජුසා පරීක්ෂාව කවලෙමෙත් දීලා හරි දැන් මෙතන පරීක්ෂා කරන ක්‍රම කීපයක් තියෙනවනේ අපිට තියෙනවා ඒකක පරීක්ෂාව කියන එකක් තියෙනවා හරිද ඒකක පරීක්ෂාව කරනවට පස්සේ අපි ඊට පස්සේ මොකද කරන්නේ යුනිට් එකෙන් යුනිට් එක පරීක්ෂා කරලා ඊට පස්සේ ඒක ඒකාබද්ධ කරලා පරීක්ෂා කරනවා ඒ කියන්නේ ඒකාබද්ධ පරීක්ෂාව කියන එකක් තියෙනවා ඊට පස්සේ පද්ධති පරීක්ෂාව කියන එකක් තියෙනවා ඊට පස්සේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන එකක් තියෙනවා අපි පොඩ්ඩක් ෆ්ලෑෂ් බුක් එකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දීලා ඉඳි මුලින්ම පස්සේ ප්‍රශ්නෙට යන් මුලින්ම අහලා තියෙනවා පද්ධති පරීක්ෂා ක්‍රමවේද මොනවාද ශේතමංජුසා පරීක්ෂාව යන මොනවාද කාලමංජුසා පරීක්ෂා යන මොනවාද ඒකක පරීක්ෂාව අහනවා ඒකාබද්ධ අහනවා පද්ධති පරීක්ෂාව අහනවා පිළිගැනීමේ පරීක්ෂාව යන උමත්ද කියලා අහනවා හරි අපි ප්‍රශ්නාංක 11ට අදාළව උත්තර ලියමු ප්‍රශ්නාංක 11 දී අහන්නේ පද්ධති පරීක්ෂා ක්‍රම මොනවාද කියලා පද්ධති පරීක්ෂා ක්‍රම මොනවාද කියලා අහනවා හරි නේද එතකොට ලියන්න ප්‍රශ්නාංක 11ට අදාළව ලියන්න පද්ධති පරීක්ෂා ක්‍රම මොනවාද කියලා අහනවා එතකොට ලියන්න ඒකක පරීක්ෂාව එයාසේ ඒකා බද්ධ පරීක්ෂාව ඊට පස්සේ පද්ධති පරීක්ෂාව प्रतिग्रहण परीक्षाव इलवासे प्रतिग्रहण परीक्षाव इलवासे प्रश्नांक दुलहे आहनवा श्वेत मंजुषा परीक्षाव यानु कुमाग्द श्वेत मंजुषा परीक्षाव श्वेत किल क्याने वाइट किएने को सुधु किएने का श्वेत मंजुषा परीक्षाव क्याने वाइट बॉक्स වයිට් බොක්ස් පරීක්ෂාව. එතන වයිට් බොක්ස් පරීක්ෂාව කියන්නේ මොකක්ද කියලා අහනවා. එතන අපි ලියන්න ඕන ප්‍රශ්න අංක 12ට අදාළ උත්තරේ එතන ලියන්න. දැන් මෙන්න මෙහෙමයි. අපිට පද්ධතියක් තියෙනවා නම් යම්කිසි හරිනේ. යම්කිසි පද්ධතියක් තියෙනවා සිස්ටම් එකක් තියෙනවා. අපි මේ සිස්ටම් එකේ අභ්‍යන්තරය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ පැත්තෙන් යම් කිසි ඉන්පුට් එකක් දුන්නාම ඒ ඉන්පුට් එකට අදාළ වෙන්න ඕන අවුට්පුට් එක මොකක්ද කියලා දාන්න. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා මේක ඇහුනේ අපි දන්නේ නැහැ. කියන්නේ සිස්ටම් එක ඇතුළේ අපි දන්නේ නැහැ.
හැබැයි ඉන්පුට් එක දුන්නාම අවුට්පුට් එක එන්න ඕන විදිහ අපි දන්නවා. දැන් අපි හිතමු මේක කැල්කියුලේටර් එක. අපි දැනගෙන ඉන්නවා 1 ධන 2 කියලා දුන්නාම මේ පැත්තෙන් 3 කියලා එන්න ඕන කියලා අපි දන්නවා. හැබැයි ඒක එක්ක හොවෙන්නේ කොහොමද? ඒක දෙකේ පාදයට හැරෙන්නේ කොහොමද? දෙකේ පාදයට හැරෙන්නේ එක්ක හොවෙන්නේ කොහොමද? පළවෙනි අනුපූරකේ එන්නේ කොහොමද? ඒව අපි දන්නේ නැහැ. පැහැදිලිද? අන්න මේ වගේ පද්ධතියේ අභ්‍යන්තරයේ පිළිබඳ දැනුමක් නැතිව ඉන්පුට් එක දීලා අවුට්පුට් එක පිළිබඳව දැනුම විතරක් තියෙනවා නම් ඒකට අපි කියනවා බ්ලැක් බොක්ස් එකක් කියලා. හරි නේද? බ්ලැක් බොක්ස් පරීක්ෂාවක් කියලා. ඒ කියන්නේ කාල මංජුසා පරීක්ෂාවක්. හරි නේද? කාල මංජුසා පරීක්ෂාව. හරිද? වයිට් බොක්ස් එකක් කියලා කියන්නේ අපි පද්ධතියේ අභ්‍යන්තරයේ පිළිබඳ නිස්දැනුමක් තියෙනවා. ඒ අභ්‍යන්තරයේ පද්ධතිය පිළිබඳ නිස්දැනුමක් තියෙන හින්දා ඉන්පුට් එක ලබා දුන්නාම අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා අභ්‍යන්තර ක්‍රියාකාරීත්වෙත් එක්ක පරීක්ෂා කරලා බලනවා නම් අන්න ඒකට අපි කියනවා වයිට් බොක්ස් පරීක්ෂාවක්, ශ්වේත මංජුසා පරීක්ෂාවක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් අපේ මුලින්ම අහලා තියෙන්නේ ශ්වේත මංජුසා පරීක්ෂාව යනු කුමක්ද කියලානේ. අන්න එතකොට ලියන්න. ආදාන ප්‍රතිදාන ක්‍රියාවලියට අමතරව අදාළ පද්ධතියෙහිවත් මෘදුකාංගය නිර්මාණය කිරීමට භාවිතා කරන ලද ඇල්ගොරිතමයන් කේතයන් සහ දත්ත ව්‍යුහයන් පිළිබඳව අවබෝධයක් ඇතිව පරීක්ෂා කිරීම ඇතිව පද්ධතිය පරීක්ෂා කිරීම ශ්වේත මංජුසා පරීක්ෂාවයි මෙය ඒකක ඒකාබද්ධ සහ පද්ධති පරීක්ෂා සඳහා යොදාගත හැකිය. මෙය ඒකක ඒකාබද්ධ පද්ධති පරීක්ෂා සඳහා යොදාගත හැකිය. හරි. දැන් කාල මංජුසා පරීක්ෂාව යන කුමක්ද කියලා අහනවා. එතකොට ලියන්න. කිසියම් පද්ධතියක හෙවත් මෘදුකාංගයක අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව සැලකීමකින් තොරව ආදානයන් සහ ප්‍රතිදානයන් පිළිබඳව පමණක් සලකා සිදු කරන පරීක්ෂාව ශ්වේත මංජුසා පරීක්ෂාවයි ශ්වේත මංජුසා පරීක්ෂාව sorry කාල මංජුසා පරීක්ෂාව බාන හරියට කිව්වද කියලා මොකද්ද වෙන්න ඕන? අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ අවබෝධයක් නැතිව ඉන්පුට් සහ අවුට්පුට් පිළිබඳව සමනක් සලකලා සිදු කරන පරීක්ෂාව කාල මංජුසා පරීක්ෂාව ඒකාබද්ධ පද්ධති සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂා සඳහා යොදා ගනී. ඒකාබද්ධ පද්ධති සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂා සඳහා යොදා ගනි. හරි නේද?
තොරන්න කාල මංජුසාත් හරි ඊට පස්සේ අහනවා ප්‍රශ්න අංක 14 ඒකක පරීක්ෂාව යනු කුමක්ද හරනේද දැන් අපි සොෆ්ට්වෙයාර් එකක් හදනකොට හොඳට තේරුම් ගන්න පද්ධතිය එහෙම නැත්නම් අපි ඕක කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි සොෆ්ට්වෙයාර් එකක් ගත්තාම සොෆ්ට්වෙයාර් එක හැදෙන්නේ කේත විශාල සංඛ්‍යාවකින් කේත විශාල සංඛ්‍යාවක් ඔන්න ඔය විදිහට කේත හරිද එතකොට මෙතන ඉඳලා මෙතනට එකක් කේත සෙට් එකක් තියෙන්න පුළුවන් අපි හිතමු මේක කෝඩ් සෙට් 1 මේක ඊළඟ කෝඩ් සෙට් එක කෝඩ් සෙට් 2 හරි නේද අපි හිතමු මේක ඊළඟ කේත සෙට් එක මේක කෝඩ් සෙට් 3 ඊළඟ මේක ඊළඟ කෝඩ් සෙට් එක කෝඩ් සෙට් 4 අපි හිතමු මෙතනින් අපි ගන්නවා දැන් අපේ වෙබ්සයිට් එක පාවිච්චි කරන කවුරු හරි නම් අපි හිතමු මෙතනින් ගන්නවා යූසර් නේම් එක ඊට පස්සේ ගන්නවා පාස්වර්ඩ් එක ඊළඟට යූසර් නේම් එක වලංගු එකක්ද කියලා බලමු ඊළඟට පාස්වර්ඩ් එක වලංගු එකක්ද කියලා බලමු අන්න ඊළඟ ඊට පස්සේ ඊළඟ කෝඩ් සෙට් එක ක්‍රියාත්මක වෙලා අදාළ පිටුවට ගෙන යනවා කෝඩ් සෙට් 5 හරිනේ එතකොට මේ ඔක්කොම එක වුණාම තමයි සම්පූර්ණ පද්ධතියම හැදිලා තියෙන්නේ හැබැයි අපිට පුළුවන් මුලින්ම මේක පරීක්ෂා කරලා බලන්න මේක හරිද කියලා මේක නිවර්දිව වැඩ කරනවද කියලා ඊට පස්සේ අපිට පුළුවන් මේ සෙට් එක නිවර්දිව වැඩ කරනවද කියලා වෙනම බලන්න එතන පුළුවන් මේ සෙට් එක නිවර්දිව වැඩ කරනවද කියලා බලන්න ඒ විදිහට මේ සම්පූර්ණ කේත පද්ධතියම නැතුව ඒ කේත පද්ධතිය උප කොටස් වෙන වෙනම ක්‍රියාත්මක වීම නිවර්දිද කියලා බලන්න අන්න එහෙම උප කොටස් වෙන වෙනම නිවර්දිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන එකට තමයි අපි කියන්නේ මොන පරීක්ෂාවද ඒකක පරීක්ෂාව කියලා කියන්නේ ඊට පස්සේ ඒකක පරීක්ෂාව හරිනම් අපි ඊට පස්සේ මොකද කරන්නේ මේන් දෙන්නෙක් එක්කහු කළා හරිද කියලා බලන්න මේ දෙන්නෙක් එක්කහු වුණාම නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඊළඟ ඒ දෙන්නත් එක්ක මෙයා එක්කහු වුණාම නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න අන්න ඒ විදිහට හේත කොටස් කිහිපය කිහිපය එක්කහු වෙලා ඒව නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා බලන එකට තමයි මොකද අපි කියන්නේ ඒකාබද්ධ පරීක්ෂාව කියලා ඊට පස්සේ ඒකාබද්ධ පරීක්ෂාවත් හරිනම් අන්තිමන සම්පූර්ණ කේත සෙට් එකම එකහු කළා මුළු පද්ධතියම අරගෙන වැඩ කරනවද කියලා බලනවා අන්න ඒකට තමයි අපි කියන්නේ මොන පරීක්ෂාවද පද්ධති පරීක්ෂාව කියලා අන්නේ පද්ධති පරීක්ෂාව කරයින් පස්සේ ඒ පද්ධතිය අපි දෙනවා අදාළ කස්ටමර්ට එයා ඒක පරීක්ෂා කරන එකට තමයි අපි කියන්නේ මොකද්ද ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා පැහැදිලිද හරි සරලයක් තියෙන හරියට තේරුම් ගන්න හරිනේද අපි එන ලියමු මොකද්ද ප්‍රශ්න අංක 14ට ඒකක පරීක්ෂාව යනු කුමක්ද කියලා ලියන්න අදාළ පද්ධතියේ හෙවත් මෘදුකාංගේ අදාළ පද්ධතියේ හෙවත් මෘදුකාංගේ කුඩා කේත සමූහයක් පරීක්ෂාවට ලක් කිරීම ඒකක පරීක්ෂාවයි හරි ඊට පස්සේ ඒකාබද්ධ පරීක්ෂාව යනු කුමක්ද කියලා අහනවා ඒක ලියන්න ඒකට අදාළව ප්‍රශ්න අංක 15ට අදාළව ෆ්ලෑෂ් බුක් එකේ ලියන්න පද්ධතියට අදාළ කුඩා කේත සමූහයන් කිහිපයක් කුඩා කේත සමූහයන් කිහිපයක් එකිනෙක සම්බන්ධ කර ඒවා අතර ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදුවන්නේද යන්න පරීක්ෂා කිරීම ඒකාබද්ධ පරීක්ෂාවයි ඊට පස්සේ ප්‍රශ්න අංක 16 අහනවා පද්ධති පරීක්ෂාව යනු කුමක්ද කියලා එතකොට ලියන්න සමස්ත පද්ධතියම හෙවත් මෘදුකාංගය නැතහොත් සමස්ත කේතයම නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න
පරීක්ෂා කිරීම පද්ධති පරීක්ෂාවයි පද්ධති පරීක්ෂාවයි පද්ධති පරීක්ෂාවයි ඊට පස්සේ බලන්න ඊළඟට අහනවා ප්‍රශ්න අංක 17 පිළිගැනීමේ පරීක්ෂාව යනු කුමක්ද කියලා අන්නේ ප්‍රශ්නේ ගාවින් පොඩ්ඩක් ඇලෙයිරක් දාලා 17 ගාවින් යන 17 වෙනි ප්‍රශ්න ගාවින් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා පිළිගැනීමේ පරීක්ෂාව නැත්නම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව අන්න ප්‍රශ්න අංක 17ට අදාළව ෆ්ලෑෂ් බුක් එකේ ලියන්න ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී අදාළ පද්ධතිය හේවත් මෘදුකාංගය තුල කාර්යබද්ද අවශ්‍යතාවයන් කාර්යබද්ද අවශ්‍යතාවයන් නිසියාකාරව ක්‍රියාත්මක වන්නේද යන්න කාර්යබද්ද අවශ්‍යතාවයන් නිසියාකාරව ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කර බලයි පරීක්ෂා කර බලයි මෙම පරීක්ෂාව ඇල්ෆා පරීක්ෂාව සහ බීටා පරීක්ෂාව ලෙස ඇල්ෆා පරීක්ෂාව සහ බීටා පරීක්ෂාව ලෙස වර්ග දෙකකි වර්ග දෙකකි ඇල්ෆා පරීක්ෂාව යනු අභ්‍යන්තර පරීක්ෂාවයි ඇල්ෆා පරීක්ෂාව යනු අභ්‍යන්තර පරීක්ෂාවයි බීටා පරීක්ෂාව යනු බාහිර පරීක්ෂාවයි බාහිර පරීක්ෂාවයි හරිද ඇල්ෆා පරීක්ෂාව සිදු කරනුයේ ඇල්ෆා පරීක්ෂාව සිදු කරනුයේ පද්ධතිය සංවර්ධනය කළ ආයතනය විසිනි පද්ධතිය සංවර්ධනය කළ ආයතනය විසිනි බීටා පරීක්ෂාව සිදු කරනුයේ බීටා පරීක්ෂාව සිදු කරනුයේ සේවාදායක පාර්ශවය විසිනි සේවාදායක පාර්ශවය විසිනි සේවාදායක පාර්ශවය විසිනි හරි නේද සේවාදායක පාර්ශවය විසිනි හරි තරන්න මේ ටික හරි අපේ ප්‍රශ්නේ බලමු දැන් තොරතුරු පද්ධතියක සේවාදායක අවශ්‍යතා අපේක්ෂිත ආකාරයට සැකසී ඇද්දයි සේවාදායකයා විසින් කරන පරීක්ෂාව අන සේවාදායකයා විසින් කරන පරීක්ෂාව මොකද්ද බීටා පරීක්ෂාව අයිති වෙන්නේ මොනකටද පද්ධති පරීක්ෂාවට නෙමෙයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාවට එහෙනම් උත්තර අංක 4 11 උත්තරේ 4 හරි අපි යනවා 12 වෙනි ප්‍රශ්නෙට 12 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 12 අපිට දීලා තියෙනවා බූලියන් ප්‍රකාශන ටිකක් තාර්කික පරිපථයේ නිවර්ද නිරූපණය කරන්නේ මොනවද කියලා අහලා අපි තාර්කික පරිපථයේ පොඩ්ඩක් අඳගමු මෙතන NAND gate එකක් තියෙනවා ඊට පස්සේ NOT gate එකක් තියෙනවා ඊට පස්සේ OR gate එකක් තියෙනවා ඊට පස්සේ ආයි AND gate එකක් තියෙනවා මේකට A සහ B සම්බන්ධ වෙලා තියෙනවා මෙතන A සම්බන්ධ වෙලා NOT gate එකට C කියන එක කෙනා මෙතනින් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ NOT gate එක මේකට සම්බන්ධයි ඊට පස්සේ NAND gate එකකින් එන එක AND gate එකට ඊට පස්සේ OR gate එකකින් එන එක AND gate එකට ඊට පස්සේ F හරි. එතන අපි බලමු මේකේ කොහොමද ප්‍රකාශනය ගොඩනගලා මෙතන A මෙතන B A කියන මේක NAND gate එකක් නේ NAND gate එක නම් dot එකයි bar එකයි එන්නේ. එහෙනම් මෙතන මොකක්ද එන්නේ? A dot B ගේ bar. ඊළඟ මේක A. A හිඳ මේක A bar. මේක C හිඳ මෙතන C. මේක O gate එකක්. O gate එකක් නම් ධනනේ එන්නේ. එනම් එන්නේ a බා ධන c ඊට පස්සේ මේකයි මෙතන n gate එකක් කියන්නේ dot එකක් එන්නේ එහෙනම් මොකක්ද එන්නේ f සමානයි
මෙන්න මේක ඩොට් මේක ඒ කියන්නේ a ඩොට් b ගේ බා වරහණක් දාගමු ඩොට් වරහණ ඇතුලේ a බා ධන c ඔන්න ප්‍රකාශනේ බලන්න ඕක තියෙද කියලා ඕක තියෙද කියලා බලන්න ඕක තියෙනවා d වල නේද ඕක තියෙනවා d වල ඕක තියෙනවා d වල එහෙනම් අපිට d කියන එක උත්තරයක් විදියට ගන්න පුළුවන් අපි බලන්න ඕන අනිත් a වලටත් ඕක ගන්න පුළුවන්ද කියලා අපි මේ ප්‍රකාශනය අරගෙන සුළු කරන්න හදන්නේ බලන්න එතකොට තියෙනවා a.b ගේ බා ඩොට් මෙතන a බා ධන c හරි එතන d කියන උත්තරය ගන්න පුළුවන් දැනට d කියන එකේ ගන්න පුළුවන් b ගත්තා හරි නේද මේකට මෝගන් දාන්න පුළුවන් a.b කියන එකට d මෝගන් දැම්මම මේක කඩන්න පුළුවන් කොහොමද a බා ඩොට් එක ධන වෙනවා b බා වාරයක් a බා ධන c බලන්න එහෙම උත්තරයක් තියෙද කියලා a බා ධන b බා ඩොට් a බා ධන c b කියන උත්තරෙත් ගන්න පුළුවන් b කියන උත්තරෙත් ගන්න පුළුවන් b කියන උත්තරෙත් ගන්න පුළුවන් හරි නේද b කියන උත්තරෙත් ගන්න පුළුවන් a හැර වෙන උත්තර නෑ නේද a හැර වෙන උත්තරයක් නෑ නේද දැන් අපිට ගන්න පුළුවන් b සහ d නේ. ඒතර පළවෙනි උත්තරේ වෙන්න බෑ, දෙවෙනි උත්තරේ වෙන්නත් බෑ, තුන්වෙනි උත්තරේ වෙන්නත් බෑ, හතර වෙන්න පුළුවන්. ඒකින්ද උත්තරේ 4. උත්තරේ 4. 12 වෙනි එකට උත්තරේ 4. 12 වෙනි එකට උත්තරේ 4. හරි නේද? අපි යනවා එනම් ප්‍රශ්න අංක 13ට. 13ට. හරි නේද? ප්‍රශ්න අංක 13ට මේවා අවශ්‍ය දේවල් ලියා ගන්න ඕකට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරලා අවශ්‍ය දේවල් ලියා ගන්න මෙතෙන්ට මම දැම්මේ ඩී මෝගන් න්‍යාය මෙතන දැම්මේ ඩී මෝගන් න්‍යාය හරි ප්‍රශ්න අංක 13 ප්‍රශ්න අංක 13 ස්ථානීය පෙදෙස් ජාලයක දත්ත පැකට්ටු අදාළ උපාංගයට පමණක් යැවීම සඳහා භාවිතා කරන උපාංගය අනේ ඉතින් හරි ලේසියි අදාළ උපාංගයට විතරක් යනවනම් එයා බුද්ධිමත් උපකරණයක් වෙන්න ඕනේ එයාට මතකයක් තියෙන්න ඕන එයාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පරිගණකවල එයා IP ලිපිනේ එයා දැනගෙන ඉන්න ඕන එහෙම ගත්තයින් පස්සේ මෙතන ඉන්නවා ස්විච් කියන එකේනා ස්විච් එක කියන්නේ බුද්ධිමත් උපාංගයක් හබ් එක බුද්ධිමත් උපාංගයක් නෙමෙයි ඒකින්ද මෙතන උත්තරයට ගන්න වෙන්නේ දෙක අපි මේකේ මං හිතන්නේ ප්‍රශ්නයක් ෆ්ලෑෂ් බුක් එකේ තියෙන අපි ඒක බලලිඳිමු මේකේ උත්තරයට කොට එන්නේ දෙක ප්‍රශ්න අංක 13 හරි නේද එතකොට අපෙන් අහනවා හරි වෙටින් 18 වෙනි ප්‍රශ්නේ පහත උපාංගවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කියලා තියෙනවා ප්‍රශ්න අංක 18 ප්‍රශ්න අංක 18 අදාළව පිටු අංක 10 පොඩි වගුවක් තියෙනවා අන්න ඒ වගුවේ මුලින්ම ලියන්න hub කියලා HUB 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 එතකොට ඒකේ ඉස්සරහින් ලියන්න කුඩා පරිගණක ජාලයක් ගොඩනැගීමට හබ් එක භාවිතා කරයි කුඩා පරිගණක ජාලයක් ගොඩනැගීමට හබ් එක භාවිතා කරයි එය බුද්ධිමත් උපකරණයක් නොවේ එය බුද්ධිමත් උපකරණයක් නොවේ මතකයක් නොමැත මතකයක් නොමැත කරනේද හබ් එකේ තියෙන අවුල තමයි එයාට දත්ත පැකට් එකක් ආවම එයාට ඒ දත්ත පැකට් එකේ IP එක අඳුරගෙන අදාළ එක්කෙනාටම යවන්න බෑ එයා මොකද කරන්නේ එයා හැමෝටම යවන හැමෝටම යවුවාම අදාළ එක්කෙනා විතරක් ඒක බාර ගන්නෝ අනිත් කට්ටිය ඒක ප්‍රතික්ෂේප කරනවා හරිද ඒක ලියන්න ඔතන ඉඩ මදි ඒක අන්තිම පිටුවක ලියා ගන්න මෙන්න මෙහෙම ලියන්න හබ් එකක් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා දත්ත පැකට්ටුවක් ලැබුණු විට හබ් එකක් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා දත්ත පැකට්ටුවක් ලැබුණු විට එම දත්ත පැකට්ටුව පරීක්ෂා කර බලා එම දත්ත පැකට්ටුව පරීක්ෂා කර බලා අදාළ IP ලිපිනයට පමණක් අදාළ IP ලිපිනයට පමණක් දත්ත පැකට්ටුව සම්ප්‍රේෂණය කළ නොහැක
දත්ත පැකට්ටුව සම්ප්‍රේෂණය කළ නොහැක. ඒට හේතු වනුයේ හබ්බෙක තුල ඒට සම්බන්ධ උපකරණවල ලිපින වගුවක් නොතිබීමයි එනම් මතකයක් නොතිබීමයි හරි අර වගුවේ දෙවෙනි එක විදියට ස්විච් එක දාන්න ස්විච් කියලා දාලා ඒක ඉස්සරහින් ලියන්න බුද්ධිමත් උපකරණයකි මතකයක් පවති මතක වග ලියන්න බුද්ධිමත් උපකරණයකි මතකයක් පවති උපාංගවල IP ලිපින වගුවක් පවති इतना पोट्टा पुलवाना हम दाला संबंधित उपान गवले आईपी लिपिना वागुआक पावती किया ला हाय स्विच का दम्मने ये द इलाके का विधि रहता है ना ब्रिज का लिया ना ब्रिज का कावली अन्ने खुडा इस्तानीय पेदेश जाले अन देखा සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරයි පෝට් ඇතම් පෙනි පෝට් දෙකක් පමණක් ඇත ඒ කියන්නේ සම්බන්ධ කරන්න පුළුවන් මොනවද ලෑන් වර්ගයේ පිස්තානිය ප්‍රදේශ ජාලයන් දෙකක් විතරයි පෝට් දෙකක් පමණක් ඇත मैक एड्रेस पीली बांधे बस ऐने की लिमात पे मैक एड्रेस पीली बांधे बे पास से आप योग खाता कर में इस तरह पेपर होने इन्हें वा मैक एड्रेस पीली बांधे बे सैले की लिमात पे काउंट में ब्रिज चेकर हर दर ब्रिज चेकर इन्हें पास दागा नीलांगे के विधि डर रिपीटर किया ला रिपीटर एक अगेन कराने में काट दे රිපීට් එකකින් කරන්නේ තමන්ට ලැබුණු සංඥාව නැවත පරාවර්තනය කරනවා සමහර වෙලාවට ඊට වඩා වැඩි වර්ධනයකින් එතන යන රිපීටරයක් මගින් ලැබෙන දුර්වල සංඥාවන් වර්ධනය කර එමජාලය තුලම නැවත සම්ප්‍රේෂණය කරයි දැන් ජාලයක් තුල දත්ත සම්නිවේදනය කරනකොට පාවිච්චි කරන සංඥාවන් ගමන් කරන දුරත් එක්ක දුර්වල වෙන්න පුළුවන් එහෙම දුර්වල වෙනවයි කියලා අපි හිතනොත් ඒ වගේ තැනකට අපි රිපීටර් එකක් දානවා දැන් මාම යා මොකද කරන්නේ අර දුර්වල වෙන සංඥාව නැවත ප්‍රබල කරලා ආයි සම්ප්‍රේෂණය කරනවා එතකොට ඊට වඩා තව දුරකට ගෙනියන්න පුළුවන්. හරි. ඊළඟ එක විදියට දාන්න තියෙන්නේ මොඩර්ම් එක. මොඩර්ම් කියලා දාලා දාන්න මොඩර්ම්. ඊට පස්සේ යන්න මොඩර්ම් කියන එකට ලියන්න. ප්‍රතිසම පද්ධතියක් අංකිත පද්ධතියක් සමග සම්බන්ධ කිරීමට මොඩර්ම් එක භාවිතා කරයි. मॉडर्न मेक बाविता कराई हर्द अंकित संज्ञावन प्रतिसम संज्ञावन बवटत प्रतिसम संज्ञावन अंकित संज्ञावन बवटत राउटर
රවුටරය භාවිතා කරනුයේ එක් පරිගණක ජාලයක් තවත් පරිගණක ජාලයක් සමග සම්බන්ධ කර එක් පරිගණක ජාලයක් තවත් පරිගණක ජාලයක් සමග සම්බන්ධ කර වඩා විශාල පරිගණක ජාලයක් ගොඩනැගීම සඳහාය වඩා විශාල පරිගණක ජාලයක් ගොඩනැගීම සඳහාය अंतर संबंधता आकृति कुमन जालकरणे सदा මෙතන මේ අහන්නේ OSI 7 layers ගැන OSI 7 layers ගැන මේ flash book එකේ දැම්මේ නැහැ මොකද පළවෙනි flash book එකේ OSI 7 layers ගැන අපි වැඩි විස්තර කතා කරපු හින්දා කවුරු හරි ඒ විස්තර අවශ්‍ය නම් පළවෙනි paper එක ආයි බලන්න. ඒතර මෙතන මම මේකේ උත්තරේ විතරයි අපි ලබා දෙන්නේ. ඒතකොට මෙතන අහන්නේ මොකද්ද විවෘත පද්ධති සම්බන්ධතා ආකෘතියේ ජාල කුමන ඉස්තර ජාලකරණය සඳහා භාවිතා වේද කියලා අහනවා. ජාලකරණය සඳහා පාවිච්චි වෙන්නේ කවුද? භෞතික ඉස්තරයයි දත්ත සන්දාන ඉස්තරයයි භෞතික ඉස්තරයයි දත්ත සන්දාන ඉස්තරයයි එහෙම ගත්තාම උත්තරේ එන්නේ 5. උත්තරේ 5. ඒකට අදාළව ප්‍රශ්නය අහලා ඇති ෆ්ලෑෂ් බුක් එකේ ප්‍රශ්නාංක 19 ජාලකරණය සඳහා සහභාගී වන ඉස්තර මොනවාද? ජාලකරණය සඳහා සහභාගී වන ඉස්තර මොනවාද? එතන ලියලා තියෙන උත්තරේ කවුද එතකොට? දත්ත සන්දාන ඉස්තරය සහ භෞතික ඉස්තරය දත්ත සන්දාන ඉස්තරය සහ භෞතික ඉස්තරය හරිද? ත්‍රි ප්‍රශ්නේ හරිනේ. ප්‍රශ්න අංක 15ට යන්න හදන්නේ ඊට පස්සේ ප්‍රශ්න අංක 15. ප්‍රශ්න අංක 15. ප්‍රශ්න අංක 15. IP ලිපිණයක් දීලා තියෙනවා 172 16යි 10යි 5. අපිට උපජාල ආවරණයක් දීලා තියෙනවා 255යි 255යි 248යි බිඳුව. මේක ක්ලාස් A ද B ද C ද? මේක බැලුව බැලමට පේනවා මේක ක්ලාස් B. මේක ක්ලාස් B. 172 නේ. හරිද? ක්ලාස් B. එතකොට මේකේ උපජාල ආවරණ දීලා තියෙන 255යි 255යි 248 දීලා අපෙන් අහන මෙම ජාලයේ තිබිය හැකි ජාල ලිපිණයක් වන්නේ ජාල ලිපිණයක්. ජාල ලිපිණයක්. අපි දීලා තියෙන ක්ලාස් B එක වෙනස් වෙච්ච එක්කෙනා මෙතන තියෙනවා. වෙනස් වෙච්ච එක්කෙනා අපි 256 න් අඩු කරමු. 256 න් 248ක් අඩු කරාම කීයක් වෙනවද? 256 න් 248ක් අඩු කරායින් පස්සේ කීයක් වෙනවද? හරි ලේසි 8යි. කිය දෙන්නේ 8යි. හරිනේ? එතකොට පරාසය එනවා කීයක්ද? 8ක්. පරාසය එනවා 8ක්. පරාසය එනවා 8ක්. හරි නේද? පරාසය 8ක් එනවා. එතකොට කොහොමද දැන් යන්නේ? පරාසය 8ෙන් යන්න ඕනේ. පරාසය 8ෙන් යන්න ඕනේ. එහෙනම් මේක 255යි 255යි කියන්නේ මේ ටික වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මේ ටික. හරිද? ඒ ටිකෙත් මේක කීයෙන් කීයද යන්න ඕන? 8ෙන් 8. 8න් 8 යනකොට කොහමද අහුවෙන්නේ? බිඳුව 7. ඊට පස්සේ 8. ඊට පස්සේ අහුවෙන්නේ කීයද? 15. මතකයිනේ පරාසය දෙනකොට බිඳුවේ ඉඳලා 8 නෙවෙයි ගන්නෙ, පරාසය කියන්නේ 8ක් වුණා කියලා. ඒ කියන්නේ බිඳුවත් අයිති හින්දා බිඳුවේ ඉඳලා 7ට යන්නේ. 7න් පස්සේ මෙතන ගන්නෙ කීයද? 8. 8ට 8ක් එක්ක අහුවුනාම 16යි. 16න් එකක් අහුනාම 15යි. 15 මෙතන ගත්ත හින්දා මෙතන ඉන්නේ කීයද? 16. 16න් පස්සේ 16 රටක් එක්ක හොනම කීයද එන්නේ? 16 රටක් එක්ක හොනාම එන්නේ කීයද? 24යි. හැබැයි මෙතන ලියන්නේ 23. මෙතන එනවා 27. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලියි මෙතන යන විදිය. බිඳුව යනවා, 8 යනවා, 16 යනවා, 24 යනවා. 24න් පස්සේ එන්නේ කීයද? මම මේ පැත්තට ලියන්නම්. 24න් පස්සේ එන්නේ කීයද? තව 8ක් එක්ක අවු කරන්න. 32. 32ට පස්සේ කවුද එන්නේ? තව 8ක් එක්ක අවු කරන්න. 40. 40ට තව 8ක් එක්ක අහනම 48. 48 රටාවටක් එක්ක අහුනාම ඔය විදිහට අපි එක්කහුවර යන්න පුළුවන්. ඕකවලන්ට මතක නම් මෙහෙම පරාසයක් ලිව්වාම ඒ පරාසෙ පළවෙනි එක්කෙනා අයිති නෙට්වර්ක් එකට, අන්තිම එක්කෙනා අයිති බ්‍රෝඩ්කාස්ට් එකට. අපෙන් දැන් මේ ප්‍රශ්නේ අහන්නේ
ජාල ලිපිනයක් විය හැක්කේ කියලා ජාල ලිපිනයක් විය හැක්කේ කියලා හරි නේද 172 16 අනිවාර්යයිනේ එතකොට පළවෙනි එකේ තියෙන 172 16 10 10 අහු වෙන්නේ නෑ නේද මේ සෙට් එකට ඒකෙන් දෙක වෙන්න බෑ ඊට පස්සේ 172 16 10 ආයි 10 අහු වෙන්නේ නෑ 172 16 යට අන්න අහු වුණා ඒක ජාල ලිපිනයක් වෙන්න පුළුවන් හරිද ඒක ජාල ලිපිනයක් වෙන්න පුළුවන් හරි නේද ඊට පස්සේ අපි යන හතරවෙනි එක කෙනා බලමු 172 16 10 10 අහු වෙන්නේ නෑ ජාල ලිපින වලට ඊට පස්සේ 172 16 10 අහු වෙන්නේ නෑ එහෙනම් උත්තරයට ගන්න වෙන්නේ 15 වෙනි එක කීයද උත්තරයට ගන්න වෙන්නේ 3 වෙනි එක ඇයි ජාලයට අහු වෙනවා 8 හරි නේද ජාලයට අහු වෙනවා 8 එහෙනම් උත්තරේ 3 වෙනි එක උත්තරේ 3 වෙනි එක පැහැදිලි හරි ඔන්න ප්‍රශ්න අංක 15 හරි හරි ඊට පස්සේ ප්‍රශ්න අංක 16 බලන්න ප්‍රශ්න අංක 16 ප්‍රශ්න අංක 16 ෆෙඩෝරා සෝරි පහත ප්‍රකාශ සලකා බලන්න දෘඩාංග පාලනය හා මෘදුකාංග කළමනාකරණය සඳහා මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වේ ඕ නේද මෙහෙයුම් පද්ධතියකින් අපි වැඩ ගොඩක් කරගන්නවනේ හරි නේද ඒකෙන් දෙක මෘදුකාංග පාලනය කරන දෘඩාංග පාලනය කරන මතක කළමනාකරණය කරන ජාල කළමනාකරණය කරන ඔය වගේ වැඩ ගොඩක් කරනවා ඒකෙන් ඒ ප්‍රකාශනයේ හරි ෆෙඩෝරා යනු හිමිකම් ආශ්‍රිත මෙහෙයුම් පද්ධතියකි අනේ හරි කරගාඩුදායකයි ෆෙඩෝරා කියලා කියන්නේ නිදහස් මෘදුකාංගයක් ඒකෙන් දෙක හිමිකම් නැහැ ඒකෙන් ද බී කියන ප්‍රකාශනය නම් වැරදි බී කියන ප්‍රකාශනය වැරදි ඒකෙන් දෙක හරියන්නේ නැහැ ඊට පස්සේ මෙහෙයුම් පද්ධති යෙදුම් මෘදුකාංග වර්ගයට අයත් වේ බොරු මෙහෙයුම් පද්ධති අයත් වෙන්නේ පද්ධති මෘදුකාංග වලට ඒකෙන් ද සීත් වැරදි හරි ගියේ පමණයි උත්තරේ 1 උත්තරේ 1 හරිනේ උත්තරේ 1 ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 17ට ප්‍රශ්න අංක 17ට ප්‍රශ්න අංක 17ට ප්‍රශ්න අංක 17 බලන්න එතකොට සංයුක්ත තැටියකට වඩා බහු සෝරි වඩා අන්කිත බහුකාර්ය තැටියක ධාරිතාවය වැඩිය CD එකයි DVD එකයි ගත්තාම පස්සේ අනිවාර්යෙන් DVD එකේ ධාරිතාවය වැඩි ඒක ගිගාබයිට් 4.7ක් වගේ වෙනවා CD එකක් ගත්තාම මෙගාබයිට් 700ක් වගේ වෙන්නේ ඒ කතාව හරි සංයුක්ත තැටියක දත්ත ගබඩා වීම සිදුරුහා ගොඩලේ මත සිදු වේ කියලා කියනවා ඒ කියන්නේ පිට්ස් ඇන් බම්ප්ස් කියලා කියනවා ඒක හරි නේද ඒක හරි ඊට පස්සේ කියනවා CD DVD සහ Blu-ray තැටි ලේසර් කිරණ භාවිතයෙන් කියවයි කියලා කියනවා CD Blue DVD සහ Blu-ray කියတဲ့ කට්ටිය පාවිච්චි කරන්නේ එතකොට ලේසර් කිරණ තමයි. ඔව් ඒක හරි. එහෙනම් මේ සියල්ල හරි ගියා. එහෙනම් උත්තර අංක 5. උත්තර අංක 5 17 උත්තරේ 5. මම හිතන්නේ ඒකට අදාළව මොකක් කර ප්‍රශ්න කීපයක් තිබුණා ෆ්ලෑෂ් බුක් එකේ බලන්න. ප්‍රකාශ දැටියක දත්ත තැම්පත් කරන ආකාරය පැහැදිලි කරන්න කියලා ප්‍රශ්න අංක 20 තියෙනවා. ප්‍රශ්න අංක කීයද තියෙන්නේ? 20. එහෙනම් ලියන්න ප්‍රශ්න අංක 20ට අදාළව ප්‍රශ්න අංක 20ට අදාළව ලියන්න. ලියන්න. CD තැටියක දත්ත ගබඩා කිරීමේදී සිදුරු සහ ගොඩලි භාවිතා කරයි දැන් අපි DCD එකක දත්ත ගබඩා කරනකොට ඒ දත්ත ගබඩා වෙන්නේ මෙන්න මේ විදියට. මේක යට පැත්ත කියලා ගත්තොත් මේක උඩ පැත්ත කියලා අපි ගත්තොත් හරි නේද? මෙහෙන් තමයි යට පැත්ත. එතකොට යට පැත්ත මේක උඩ පැත්ත. එතකොට මෙන්න මේ උඩ පැත්තෙන් බැලුවාම හරි නේද? මෙන්න මේක ඇවිල්ලා වලක් වගේ. මේක වලක්. ඒකට අපි කියන පිට් එකක්.
प्रदेश निरूपण बिंदु හරිද ඔක වෙන්නේ ලේසර් කිරණේ ගිහිල්ලා ගැටිලා විසිරෙන ප්‍රමාණය අනුව ඒක භෞතික විද්‍යාත්මකයි ඒක අපිට IT වලට කියන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතන මේකෙදි පාවිච්චි කරන්නේ ලේසර් කිරණ මේකෙදි පාවිච්චි කරන්නේ ලේසර් කිරණ මෙන්න මේ පිට් එකකට ගිහිල්ලා ගැටුණයි කියලා ආයි ලේසර් කිරණ විසිරෙන්නේ නැහැ ඒක ආයි පරාවර්තනය වෙනවා මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා ගැටුනාම මේක විසිරලා යනවා ආයි පරාවර්තනය වෙන්නේ නැහැ प्रश्न अंक दाहत प्रश्न सुनता प्रश्न अंक सीडी डीवीडी ब्लू रे तटी वाले स्तंभ हनवा अन्न पोड़ी वगुअी तीन प्रश्न अंक विसी अन्न तन लिया सीडी के तन लिया सीडी हरने सीडी के तन लिया सीडी डीवीडी ब्लू रे सीडी डीवीडी ब्लू रे डिजिटल वर्सटाइल डिस्क ब्लू रे ब्लू रे तरंगे හරිද ඉතාවත් අඩු වෙනවා බ්ලූ රේ පැත්තට යනකොට ඒකද ඔයගොල්ලෝ පුළුවන් නම් මෙන්න මේ වගුවෙම මේ පැත්තට ඊතලයක් දාන විර පාටකින් දාලා ඒ ඊතලෙ උඩ ලියන්න ලේසර් කිරණේ තරංග ආයාමය ලේසර් කිරණේ තරංග ආයාමය අඩුවේ ලේසර් කිරණේ තරංග ආයාමය අඩුවේ හරිද उपदेश आहरणय किरीम उपदेश आकेतनय किरीम उपदेश विकेतनय किरीम उपदेश क्रियात्मक किरीम ක්‍රමලේඛන ක්‍රියාත්මක වීමේදී භාවිතාවන සෙවුම් ඉෂ්ඨ චක්‍රයට අදාළ පියවර අනුපිළිවෙලින් දක්වා ඇත්තේ කියලා අහනවා. සෙවුම් ඉෂ්ඨ චක්‍රයේදී තියෙන්නේ මොකද්ද? උපදේශ ගේනවා, උපදේශ විකේතනය කරනවා, උපදේශ ක්‍රියාත්මක කරනවා, ආකේතනය කරනවා කියලා එකක් නැහැ. ඒකින්ද උත්තරයට ගන්න වෙන්නේ මුලින්ම උපදේශ ගෙන එනවා, ආහරණය කරනවා. එහෙනම් උත්තරේ ඒ මුලින්ම එනවා. ඊට පස්සේ උපදේශ මොකද කරන්න ඕන?
විකේතනය කරන්න ඕනේ නම් ඊට පස්සේ C එන්න ඕන ඊට පස්සේ උපදේශ ක්‍රියාත්මක කරන්න ඕනේ නම් D එන්න ඕන එහෙනම් උත්තරේ එන්න ඕන A C D උත්තරේ 3 උත්තරේ 3 හරිද උත්තරේ 3 ඊට පස්සේ ප්‍රශ්න අංක 19 18 අදාළව මං හිතන්නේ නැහැ Facebook එකේ තියෙද ප්‍රශ්නයක් उपदेशम වැඩසටහන් ගණකේ අගය එකකින් වැඩි කිරීම 3 උපදේශ විකේතනය කිරීම 4 උපදේශ ක්‍රියාත්මක කිරීම උපදේශ ක්‍රියාත්මක කිරීම ඊළඟ ප්‍රශ්න අංක 19 පහත සඳහන් අයිතම සලකන්න කියලා කියනවා පහත සඳහන් අයිතම සලකන්න කියලා කියනවා ප්‍රශ්න අංක 19 හොඳද ප්‍රශ්න අංක 19 දියලි සර්පිල ව්‍යුහගත ඒකීකృత වස්තු නැඹුරු මෙම අතුරින් පද්ධති සංවර්ධන ආකෘති පද්ධති සංවර්ධන ආකෘති අහන්නේ පද්ධති සංවර්ධන ක්‍රමවේද නෙමෙයි අහන්නේ පද්ධති සංවර්ධන ආකෘති පද්ධති සංවර්ධන ආකෘති විදියට ඔතන තියෙන මොනවද දියැලි ආකෘතිය පද්ධති සංවර්ධන ආකෘතියක් සර්පිල ආකෘතිය පද්ධති සංවර්ධන එකක් ව්‍යුහගත කියන්නේ පද්ධති සංවර්ධන ආකෘතියක් නෙමෙයි ඒක පද්ධති සංවර්ධනය කරන ක්‍රමයක් ඊළඟ ඒකීකృత සංවර්ධනය කියලා කියන්නේ පද්ධති සංවර්ධන ආකෘතියක් වස්තු නැඹුරු කියලා කියන්නේ පද්ධති සංවර්ධන ක්‍රමවේදයක් ඒකෙන් උත්තරයට ගන්න වෙන්නේ A B සහ D A B සහ D තියෙන උත්තරාංක දෙකේ එහෙනම් 19 උත්තරේ දෙක 19 උත්තරේ දෙක ඒකට අදාළව ප්‍රශ්නාංක 23 අහනවා පද්ධති සංවර්ධන ආකෘති මොනවාද කියලා ප්‍රශ්නාංක 23 පද්ධති සංවර්ධන ආකෘති මොනවාද කියලා අහනවා එතකොට පද්ධති සංවර්ධන ආකෘති විදියට ලියන්න දියැලි ආකෘතිය සර්පිල ආකෘතිය සර්පිල ආකෘතිය සුචල්්‍ය ආකෘතිය සුචල්්‍ය ආකෘතිය ඊරාසේ මූලාකෘතිකරණය මූලාකෘතිකරණය හරනේද ඒ ටික අයිති ඒ ටික මතක තියාගන්න හරි ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 20 ප්‍රශ්නාංක 20 ප්‍රශ්නාංක 20 දත්ත සම්ප්‍රේෂණයේදී හරිද තඹරහන් වලට වඩා ප්‍රකාශ තන්තු භාවිතා කිරීමේ වාසිසහගත වීමට හේතු කීපයක් පහන් දක්වා ඇත කියලා කියනවා මේවා අතරින් සත්‍ය හේතු පෙන්වා ඇත්තේ කවර පිළිතුරේද කියලා අහනවා සත්‍ය එක තියෙන්නේ කාමකේද කියලා අහනවා බලන්න පරිණීක විද්‍යුත් චුම්බක තරංග බලපෑමක් ඇති නොවේ අනිවාර්යෙන් ඒක තියෙනවා ප්‍රකාශ තන්තු පාවිච්චි කරාම විද්‍යුත් චුම්බක බලපෑමක් ඇති වෙන්නෙම නැහැ ඒක හරි සම්ප්‍රේෂණ වේගය වැඩි අනිවාර්යයි යාන්ත්‍රික කම්පන වලට ඔරොත්තු දීම යාන්ත්‍රික කම්පන වලට ඔරොත්තු දෙනවලු යාන්ත්‍රික කියලා කියන්නේ ওই බාහිරින් ඇතිවෙන භූමිකම්පා වගේ ඒවා ඒ වගේ දේවල් වලට ඔරොත්තු දෙනවලු ඔව් ඉතින් ඔරොත්තු දෙනවනේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ ඊළඟට ඍජු නැමීම් සහිත රැහෙන් යෙදීමට හැකියිම පට්ට පල්බු ප්‍රකාශ තන්තු අපිට ඕන ඕන විදිහට නවන්න බෑ හරිද සාමාන්‍ය බෙන්ඩ් එකක් විතරයි ගන්න පුළුවන් නැත්නම් ඒක කැඩලා යනවා වීදුරු වලින් හදලා තියෙන්නේ නැත්තම් ප්ලාස්ටික් විශේෂයෙන් හදලා තියෙන එකේ දේවා කැටිලා යනවා සම්ප්‍රේෂණ දුර වැඩි වීම හරි එතකොට හරි ගියා A B C D හරි ගියේ නැහැ E එනම් උත්තරේ 3 උත්තරේ 3 හරි ප්‍රශ්න අංක 24 බලන්න ෆ්ලෑෂ් බුක් එකේ
ඇඹිරි යුගල් සමාක්ෂ ප්‍රකාශ තන්තු අතර වෙනස්කම් පැහැදිලි කරන්නලු අන්න ඒ අතර වෙනස්කම් පැහැදිලි කරන්නලු හරි එතකොට වගුවක් තියෙනවා අන්න පිටු අංක 13 ප්‍රශ්න අංක 24ට දාලා වගුව තියෙනවා එතන මුලින්ම තියෙන ඇඹිරි යුගල් වලට ලියන්න එතන ලියන්න විද්‍යුත් සංඥාවන් තඹ කම්බියක් ඔස්සේ සම්ප්‍රේෂණය කරයි විද්‍යුත් සංඥාවන් තඹ කම්බියක් ඔස්සේ සම්ප්‍රේෂණය කරයි ඒකටම අනුරූපව සමාක්ෂ වලට ලියන්න විද්‍යුත් සංඥාවන් තඹ කම්බියක් ඔස්සේ සම්ප්‍රේෂණය කරයි විද්‍යුත් සංඥාවන් තඹ කම්බියක් ඔස්සේ සම්ප්‍රේෂණය කරයි ඊට ප්‍රකාශ තන්තු වලට ඒකට අනුරූප කරලා ලියන්න ආලෝක සංඥාවන් වීදුරු බටයක් තුලින් සම්ප්‍රේෂණය කරයි වීදුරු බටයක් තුලින් සම්ප්‍රේෂණය කරයි හරිද ඊට පස්සේ ඇඹිරි යුගල් වලට ලියන්න ලාභදායිම ක්‍රමයේ වේ ලාභදායිම ක්‍රමයේ වේ ඊට පස්සේ ඒකට අනුරූපව සමාක්ෂ වලට ලියන්න මධ්‍යස්ත ලාභයක් පවති මධ්‍යස්ත ලාභයක් පවති ඒකට අනුරූපව ප්‍රකාශ තන්තු වලට ලියන්න අධික වියදමක් සහිත වේ අධික වියදමක් සහිත වේ ඊට පස්සේ ඊළඟ කාරණේ විදියට ඇඹිරි යුගල් වලට ගන්න කලාප පළල අඩුවේ කලාප පළල අඩුවේ ඒකට අනුරූපව සමාක්ෂ වලට ගන්න මධ්‍යස්ත කලාප පළලක් පවති මධ්‍යස්ත කලාප පළලක් පවති ප්‍රකාශ තන්තු වලට ඊට අනුරූපව ගන්න ඉහළ කලාප පළලක් පවති ඉහළ කලාප පළලක් පවති ඊළඟ ශීලං කාරණේ විදියට ඇඹිරි යුගල් වලට ගන්න හායනය වැඩි ඒ කියන්නේ දත්ත හානි වෙන ප්‍රමාණය වැඩි හායනය වැඩි ඉහළ අගයක පවති ඊට පස්සේ සමාක්ෂයකට ගන්න හායනය මධ්‍යස්ථ අගයක පවති හායනය මධ්‍යස්ථ අගයක පවති ඊට පස්සේ ඊළඟ එක ගන්න මොකද්ද ප්‍රකාශ තන්තුවේක හායනය අවම වේ හායනය අවම වේ ඊට පස්සේ ආයන්න ඇඹිරි යුගල් වලට බාහිර චුම්බක ශේෂ්ත්‍ර වල බලපෑම පවති බාහිර චුම්බක ශේෂ්ත්‍ර වල බලපෑම පවති සමාක්ෂයකට ලියන්න බාහිර චුම්බක ශේෂ්ත්‍ර වල බලපෑම තරමක් අඩුවේ තරමක් අඩුවේ ඊට පස්සේ ප්‍රකාශ තන්තු වලට ලියන්න බාහිර චුම්බක ශේෂ්ත්‍ර වල බලපෑමක් කිසිසේත් නොමැත බාහිර චුම්බක ශේෂ්ත්‍ර වල බලපෑමක් කිසිසේත් නොමැත හරි නේද එහෙනම් ඔන්න ප්‍රශ්න අංක 20ක් හරි හරි නේද ප්‍රශ්න අංක 20ක් හරි ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රශ්න අංක 21 ප්‍රශ්න අංක 21 ජාලයක ඇති පරිගණකයක් හෝ උපාංගයක් අතර මාර්ගය නිරීක්ෂණය කර එහි මන්හසුරු සියල්ලම බලා ගැනීමටත් කිසියම් මන්හසුරුවක් ක්‍රියාත්මක නොවන්නේ නම් එය සොයා ගැනීමටත් භාවිතා කළ යුතු විධානය මොකද්ද කියලා අහනවා භාවිතා කළ යුතු විධානය මොකද්ද කියලා බාහනවා හරි නේද එතකොට මෙතන දීලා තියෙනවා ට්‍රේස් RT කියන එකයි පින් කියන එකයි IP config කියන එකයි net stack කියන එකයි හරි නේද මේ ටික අපිට ඉතාමත් වැදගත් ඒ ටික ගැන පොඩ්ඩක් අපි මං හිතන්නේ ෆ්ලෑෂ් බුක් එකේ අහලා තිබුණ ප්‍රශ්න අංක 25 තියෙනවොන්න පහත විධානයන්ගෙන් ඉටු කරගන්නා කාර්ය මොනවද ට්‍රේස් RT තියෙනවා පින් තියෙනවා IP config තියෙනවා net stack තියෙනවා හරි ඒක ලියන්න තියෙන තැනට යන්නත් ගාලා පිටු අංක 14 තියෙන්නේ එතන ලියන්න මුල්ම එක ping p i n g p i n g
पिन एकेन කරන්න මොකද්ද पिन කියන එකෙන් पिन කරනවා කියලා අපි කියන්නේ මොකද්ද ලියන්න පරිගණක දෙකක් අතර එනම් හොස් දෙකක් අතර පරිගණක දෙකක් අතර එනම් හොස් දෙකක් අතර සම්බන්ධතාවය පරීක්ෂා කිරීම සම්බන්ධතාවය පරීක්ෂා කිරීම ඊට පස්සේ ගමු ට්‍රේස් RT කියන එක ට්‍රේස් RT ට්‍රේස් RT ලියන්නේ දත්ත ගලා යාමට ඇති විවිධ මාර්ගයන් හඳුනා ගැනීම විවිධ මාර්ගයන් හඳුනා ගැනීම එමගින් පහසුම මාර්ගය හඳුනා ගැනීම ඊට පස්සේ net if statement net if statement ලියන්න ජාල සම්බන්ධතාවයන් ජාල අතුරු මුහුණක් දැක්වීම සඳහා ජාල අතුරු මුහුණක් දැක්වීම සඳහා routing table එකෙන් ගමන් කරන මාර්ග routing table දැක්වීම සඳහා භාවිත කරයි routing table දැක්වීම සඳහා භාවිත කරයි ඊළඟට IP config IP config අප විසින් භාවිත කරන උපාංගයේ IP ලිපිනය MAC ලිපිනය ආදිය බලා ගැනීම සඳහා IP ලිපිනය MAC ලිපිනය ආදිය බලා ගැනීම සඳහා එතකොට මෙතනදී ගමන් මාර්ග ටික හඳුනගන්නේ සහ රවුටර් ටික හඳුනගන්න පාවිච්චි කරන්නේ අපි ට්‍රේස් RT කියන එක. ඒකේ උත්තරේට ගන්න ඕන ට්‍රේස් RT කියන එක. උත්තරේ 21 පද්ධති පරීක්ෂා කිරීමේ ආකාරය සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා පද්ධතියේ එක් එක් සංරචකයේ පරීක්ෂා කිරීම ක්‍රියාත්මක අවධියේදී සිදුවේ කියලා කියනවා ක්‍රියාත්මක අවධියේදී අපි මේක එක එක කොටස අරගෙන ක්‍රියාත්මක කරනවා කියලා කියනවා මොකද කියන්නේ පද්ධතියේ සංරචක පරීක්ෂා කිරීම කියන්නේ ඒකක පරීක්ෂාව කරන්නේ ඒ අදාළ ඒ කියන්නේ පද්ධතිය නැත්තම් මෘදුකාංගය ක්‍රියාත්මක අවධියේදී කරනවලු නෑනේ ඒක කරන්නේ මුලින්මනේ අන්තිමට ඔක කළා වැඩක් නෑනේ ඒකක පරීක්ෂාව කළා ඒකාබද්ධ කළා පද්ධති කළා ප්‍රතිග්‍රහණයට එන්නේ එතකොට ඒක අපි හිටුවන්න ගිහී ලෝක පරීක්ෂා කළා හරියන්නේ නැහනේ ඒක වැරදි ඒකක පරීක්ෂාව සිදු කරනු ලබන්නේ ව්‍යාපෘති කළමනාකරු විසින්නේ නැහනේ ව්‍යාපෘති කළමනාකරු විසින් ඒක කරන්න ඕනේ ඒ පද්ධතිය නිර්මාණය කරන ප්‍රෝග්‍රෑමර් විසින් ඒක කරන්න පුළුවන් හරියද ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී ඒකක පරීක්ෂාවට භාජනය වූ මොඩියුල නිසියාකාරව ඒකාබද්ධ කර ඇද්දයි පරීක්ෂා කර බලයි නෑනේ ප්‍රතිග්‍රහණයකදී එහෙම එකක් දෙවෙනි කරන්නේ පද්ධති පරීක්ෂාවත් ඉවර වෙලානේ ප්‍රතිග්‍රහණයට එන්නේ එතකොට මේක වැරදීනේ ඒකාබද්ධ කළ පරීක්ෂා කරන්නේ මොකේද පද්ධති පරීක්ෂාවේදී නැත්තම් ප්‍රතිග්‍රහණ මේ ඒකාබද්ධ පරීක්ෂාවේදී ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සිදු කරනු ලබන්නේ මෘදුකාංගයේ සංවර්ධනය කරන කණ්ඩායම මගින් පමණි බොරුනේ අපි කියුවනේ ඇල්ෆා පරීක්ෂාවයි බීටා පරීක්ෂාවයි කියලා පරීක්ෂා වර්ග දෙකක් තියෙයි කියලා ඒකින්ද ඒක පරීක්ෂා කරන කණ්ඩායම් දෙකක් ඉන්නවා එකක් අදාළ පද්ධතිය සංවර්ධනය කළ ආයතනය අනිත් එක්කෙනා තමයි ඒ පද්ධතිය සංවර්ධනය කරන්නයි කියලා කියපු සේවාදායකයා ඒකින්ද ඒක වැරදි ඒකාබද්ධ පරීක්ෂාව මගින් සිදු කරනු ලබන්නේ මෘදුකාංග ඉංජිනේරු ව්‍යාපෘති කළමනාකරු ඇතුළු මෘදුකාංග සංවර්ධන කණ්ඩායමයි ඔව් ඉතින් ඒගොල්ලෝ එක හොයලා තමයි ඒක කරන්න ඕන මොකද ඒගොල්ලෝනේ මේක ගොඩනගන්නේ ඒකාබද්ධ පරීක්ෂාව කරන්නේ ඒගොල්ලෝ තමයි හරි උත්තරේ පහ
උත්තරේ පහ ප්‍රශ්න අංක 23 ප්‍රශ්න අංක 23 A දන රවුන් B දන රවුන් C යන බූලියන් ප්‍රකාශනයට සමාන ප්‍රකාශනයේ පහත දී ඇති පිළිතුරු අතරින් සොයන්න කියලා කියනවා මේ දීලා තියෙන්නේ ABC තුන් දෙනාගේ මොකද්ද දන රවුන් එන්නේ මොකටද XOR එක අපි XOR එකක් ගහමු A B C X කියලා ගමු ප්‍රතිදාන එතකොට අටක් වෙන අවස්ථා बिंदु एक बिंदु एक बिंदु एक बिंदु एक बिंदु देखा ये के देखा ये बिंदु देखा ये के देखा बिंदु हाथरा ये के वह हाथरा उत्ते संख्या वाके कौना मिकाई उत्ते संख्या वाके कभी नहीं वा मितन तीनों वा मेके तीनों वा मेके ने मेके तीनों हाँ देंगे ना इटिकटे प्रकाशन टिकटे आ गए तो ना हरे मेक मुकाद ए बा बी बा मेके बाने में मंतन डैश तीनों එතකොට එන්නේ කවුද A'B'C ඊළඟ එක්කෙනා කවුද එන්නේ A'BC' ඊළඟ එක්කෙනා එන්නේ කවුද AB'C' ඊළඟ එක්කෙනා ABC බලන්න ඔහොම එකක් තියෙද කියලා ඔහොම එකක් තියෙද බලන්න ඔහොම එකක් තියෙනව නේද හතරවෙනි උත්තරේට හතරවෙනි උත්තරේට තියෙනව නේද ආන් ඒක තමයි උත්තරේ මේ තියෙන්නේ XOR කියලා අඳුර ගන්න ඕන XOR කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් එක විට එකයි කියන එක එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් එක වෙන විට එක වෙන අවස්ථා ටික මම ගත්තා ඒ ටිකට ප්‍රකාශන ලිව්වා පැහැදිලි හරි සරලයි වගුව ගහන්න නැතුව ලියන්නත් පුළුවන් කොහොමද ලියන්නේ A B C ලිව්වා ඔත්තේ සංඛ්‍යාවක් එක වෙන්න ඕන. එතකොට ඔත්තේ සංඛ්‍යාවක් එක වෙනකොට A B C ඉන්න පුළුවන්. ඒ තුන් දෙනෙක් ඉන්නවනේ. ඊළඟ ආයි A B C ලිව්වා. ඒව තියලා අනිත් දෙන්නේ ඩෑෂ් කරා. එතකොට එක්කෙනා ඉන්නේ. ඊළඟ ආයි A B C ලිව්වා. B ව තියලා අනිත් දෙන්න ඩෑෂ් කරා. එතන ආයි A B C ලිව්වා. C තියලා අනිත් දෙන්න ඩෑෂ් කරා. ඒත් ඔහොම ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ප්‍රශ්න අංක 23 හරි. ප්‍රශ්න අංක 24 තියෙන්නේ. ප්‍රශ්න අංක 24ක් බලමු ෆ්ලෑෂ් බුක් එකේ මොනවා හරි ඕකේ අහලා තියෙනවද කියලා. නෑනේ. හරි. පූර්ණ දීපත sannivedanaya සෑම මොහොතකදීම දිශා දෙකකට සිදුවේ කියලා කියනවා. ඒතර පූර්ණ දීපතයක සම්පූර්ණ දිශා දෙකකට සිද්ධ වෙනවා කියන එක හරි හැමතිස්සෙම. ගුරුවරයෙකු තම පාඩමට අදාළව පන්ති ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න අසයි. ඇසීමෙන් පසු ශිෂ්‍යයා පිළිතුරු දෙයි මේ අර්ධ දීපත ක්‍රාන්නිවේදනයේක එකක් හරි half duplex එකක් තමයි මේ පැත්තෙන් අනිත් පැත්තෙන් මේ පැත්තට එකම වතාවින් නෙවෙයි ඊළඟ රූපවාහිනී sannivedanayedi අර්ධ දීපත sannivedana ක්‍රමය භාවිත කරන්නේ නැහැ නේද දුර මේ අපි පාවිච්චි කරන ටීවී එකක දත්ත sannivedanaye වෙන ඒකපත ආකාරයෙන් simplex ආකාරයෙන් ඒකින්ද ඒක duplex වෙන්න විදියක් නැහැ ඒකින්ද C වැරදි ඒකින්ද A හරි B හරි එනම් උත්තරයට එන්නේ 4 උත්තරේ 4 අපිට ඒකේ ප්‍රශ්නයක් අහලා තියෙනවද නෑ නේද හරි එතකොට එනම් මතක තියාගන්න අපිට දත්ත sannivedanaye කරන්න පුළුවන් simplex ඊළඟට half duplex සහ full duplex ආකාරයට හරිනේ simplex කියලා කියන්නේ එක පැත්තකට විතරයි half duplex කියන්නේ දෙපැත්තරම සිද්ධ වෙනවා හැබැයි එක විතර සිද්ධ වෙන්නේ නෑ ඊට පස්සේ ෆුල් ඩුප්ලෙක්ස් කියලා කියන්නේ දෙදිශාවටම එක විට දත්ත සංනිවේදනය සිද්ධ වෙනවා. හරි නේද? එතකොට ඔන්න ප්‍රශ්න අංක 24ත් හරි. ප්‍රශ්න අංක 25 තියෙන්නේ. ප්‍රශ්න අංක 25. ගුවන් යාන ආරක්ෂිත පද්ධතියක් සඳහා වඩාත්ම ගැළපෙන මෙහෙයුම් පද්ධති වර්ග. ගුවන් යාන මෙහෙයුම් පද්ධතියක් ආරක්ෂක පද්ධතියක් නම් ඒක මොකක් වෙන්න ඕනද? අපි මොනක් හරි දැනගන්න ගාව මේකට ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්න ඕන. ඉතා වැදගත්ම අවස්ථාවක්. ඒ වගේ එකකට දාන්නේ අපි මොනවද? තත්ත්වකාලීන පද්ධති. මොනවද දාන්නේ? තත්ත්වකාලීන පද්ධති. ඒකෙන්ද අපි එකකට දානවා රියල් ටයිම් ප්‍රොසෙස් එකක් තියෙන එකක්. ඒ කියන්නේ රියල් ටයිම් OS එකක් දාන්න ඕන. ඒ කියන්නේ මොකක්ද දාන්නවද? RTO එකක් දාන්න ඕන. මොකද්ද?
RTO එක real time operating system එකක් ගන්න ඕනේ එහෙනම් උත්තරේ 1 උත්තරේ 1 25 උත්තරේ 1 මෘදුකාංග කොල්ලේ යනුවෙන් අදහස් වන්නේ නිවසේ ඇති මෘදුකාංග සොරකම් කිරීමයි මෘදුකාංගවල පිටපත් ලබා ගැනීමයි මෘදුකාංග නිපදවූ සමාගමකින් මෘදුකාංග සොරකම් කිරීමයි මිලදී මෘදුකාංගයකින් පිටපත් ලබා ගැනීමයි පිටපත් කිරීමට අයිතියක් ඇති මෘදුකාංගවල පිටපත් ලබා ගැනීමයි වඩාත් නිවැරදි උත්තරේ උත්තරාංග 5 පිටපත් කිරීමට අවසරයක් නැති මෘදුකාංග තියෙනවා ඒ කියන්නේ හිමිකම් සහිත මෘදුකාංග අන්නේ හිමිකම් සහිත මෘදුකාංගවල පිටපත් ලබා ගන්න එක මෘදුකාංග කොල්ලයක් එරන් උත්තරේ 5 26 උත්තරේ 5 ප්‍රශ්නාංක 27 ප්‍රශ්නාංක 27 මෙහෙයුම් පද්ධති උපයෝගීතා මෘදුකාංග වර්ගයට අයත් වේ මෙහෙයුම් පද්ධති උපයෝගීතා මෘදුකාංග වර්ගයට අයත් වෙනවලු ඒක වැරදි ඒක වැරදි මෙහෙයුම් පද්ධති කියන්නේ පද්ධති මෘදුකාංගයක් දෘඩාංග පාලනය මෘදුකාංග කළමනාකරණය සඳහා මෙහෙයුම් පද්ධතියක් අත්‍යවශ්‍ය වේ හරි ඒක හරියටම හරි ඇපල් මැකින්ටොෂ් යන නිදහස් හා විවෘතකේත මෙහෙයුම් පද්ධතියක් පට්ටපල් බොරු ඇපල් සමාගමෙන් දෙන්නේ නිදහස් වේව නෙවෙයි මුදල් ගෙවලා ගන්න ඕන එකවා ඒකෙන්ද ඒක වැරදි එහෙනම් හරි ගියේ බී පමණයි උත්තරේ 2 උත්තරේ 2 හරි නේද ඊට පස්සේ ප්‍රශ්නාංක 28 192 156යි ඔන්න ඔහම IP ලිපිනේ B පන්තියටලු 192 B පන්තිය වෙන්න විදියක් නැහැනේ 192 එන්නේ C පන්තියට ඒකින පළවෙනි එක වැරදි උපජාල වින්‍යාසය 255 3යි 148 වන ජාලය හා සම්බන්ධ විය හැක්කේ සත්කාරකකින් ගන්න 6කි 148 වෙන එක්කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් සත්කාරකකින් ගන්න 6කිලු ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද 148 කියලා තියෙන්නේ. ඔය රටාව ඇතුලේ 148 ඉන්නවද අපේ රටාව ඇතුලේ? හොඳට කල්පනා කරලා බලන්න 148 ඉන්නවද? 148 නෑ. 128 පටන් ගන්නෙ. 128 පයිසයි ගාව දෙන්නේ 192. 148 කියලා එක්කෙනෙක් ඉන්න විදියක් නෑ. ඕක වැරදි. ඕක වැරදි. IP version 4 ලිපිනේ අඩංගු වන්නේ බිටු 8 කි. බොරුනේ. බිටු 8ක් නෙමෙයිනේ 8 වා 4ක්. ඒ කියන්නේ කීයද? 32 IP version 4 වල බිටු කීයක් තියද 32ක් තියෙනවා වැරදි 220යි 32 1.5 යන්න C පන්තියේ IP ලිපිනයක් ඔව් මේක 220 නේ තියෙන්නේ ඒක C පන්තියේ ඒක හරි එහෙනම් උත්තරයට ගන්න වෙන්නේ 4 ප්‍රශ්නාංක 28 උත්තරේ 4 ප්‍රශ්නාංක 29 සම්ප්‍රේෂණ මාධ්‍යයක් කරහා දත්ත යැවීම හා සම්බන්ධ විවෘත පද්ධති සම්බන්ධතා ආකෘතියෙහි වඩාත්ම ගැළපෙන ස්තරය වන්නේ කියලා අහනවා. එතකොට සම්ප්‍රේෂණ මාධ්‍යයක් කරහා දත්ත යැවීම හා සම්බන්ධ දත්ත යවනව නම් සම්ප්‍රේෂණ මාධ්‍යයකට ඒකට සම්බන්ධ වෙන්නේ භෞතික ස්තරේ. මොන ස්තරේද? භෞතික ස්තරේ physical layer එක. එතකොට මම එතන මේකට අදාළ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඔයි තියෙන්නේ ප්‍රශ්නාංක 26 සම්ප්‍රේෂණ මාධ්‍ය කරා දත්ත සම්නිවේදනයේ අදාළ ස්තරය කුමක්ද? ඉතර අදාළ ස්තරය මොකක්ද? ලියන්න භෞතික ස්තරය. භෞතික ස්තරය. හරි. ප්‍රශ්නාංක 30. පහත සඳහන් දෑ අතරින් වළංගු නොවන පයිතන් හඳුන්වණිය කුමක්ද? ඒකට අදාළ ප්‍රශ්නයක් තියෙනවා ෆ්ලෑෂ් බුක් එකේ. ඒක ලියලා ඉඳිමු. ප්‍රශ්නාංක 27. පයිතන් හඳුන්වලයක් නම් කිරීමේදී භාවිතාවන නීති මොනවාද? අන්න ටග් ගාලා එතන හරව ගන්න කීයද ප්‍රශ්නාංක 27ට අදාළ තැන හරව ගන්න ටග් ගාලා. ප්‍රශ්නාංක 24 අදාළ තැන. හරවල එතන ලියන්න වෙන පාටකින් ලියන්නේ ටික. 1. පයිතන් භාෂාව තුල භාවිතාවන වෙන් කර ඇති වචන භාවිතා කළ නොහැක. පයිතන් භාෂාව තුල භාවිතාවන වෙන් කර ඇති වචන භාවිතා කළ නොහැක. ඒවට අපි කියනවා රිසර්ව් වර්ඩ් කියලා. Python භාෂාවේ පාවිච්චි වෙන වෙන් කරපු වචන තියෙන ඒවා පාවිච්චි කරන්න බෑ. 2. ආරම්භක අකුර ඉලක්කමක් විය නොහැක. ආරම්භක අකුර ඉලක්කමක් විය නොහැක. 3. ආරම්භක අකුර සඳහා
ආරම්භක අකුර සඳහා ඉංග්‍රීසි අකුරක් හෝ යටි ඉරක් භාවිතා කළ හැකිය අන්ඩර්ස්කෝ කියලා කියන්නේ අපි ආරම්භක අකුර සඳහා ඉංග්‍රීසි අකුරක් හෝ යටි ඉරක් භාවිතා කළ හැකිය ඉරස්සේ පළමු අකුරෙන් පසුව ඉලක්කම් භාවිතා කළ හැකිය පළමු අකුරෙන් පසුව ඉලක්කම් භාවිතා කළ හැකිය ඉනිවාසේ සංකේතයන් භාවිතා කළ නොහැක සංකේතයන් භාවිතා කළ නොහැක ඊළඟ එක කැපිටල් සිම්පල් ભેදය සලකයි කැපිටල් සිම්පල් ભેදය සලකයි එනම් බලන්න මේක පළවෙනි එක තියෙන අන්ඩර්ස්කෝ නේම් ඒක අවුලක් තියද නැද්ද මෙතන අහන්නේ වළංගු නොවන පළවෙනි එක අන්ඩර්ස්කෝ එකකින් පටන් අරන් දින අවුලක් නැහැ ඊළඟ එක කැපිටල් එන්න අකුරෙන් පටන් අරගෙන නේම් කියලා තියෙන ඒකෙත් අවුලක් නැහැ ඊළඟ එක නේම් කියලා අන්ඩර්ස්කෝ එකක් තියෙන ඒක ප්‍රශ්නෙකුත් නැහැ හතරවෙනි එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉලක්කමකින් පටන් අරන් ඉලක්කමකින් පටන් ගන්න බෑ පළවෙනි අකුර එහෙනම් හතර වැරදි පස්වෙනි එකත් නිකවට බලමු අන්ඩර්ස්කෝ එකකින් පටන් අරන් දින අවුලක් නැහැ ඊට පස්සේ ඉලක්කම් තියෙන පුළුවන් එහෙනම් උත්තරේ හතර ඔන්න අපි MCQ 30ම ආවරණය කරා ඊට පස්සේ තියෙන්නේ අපිට ව්‍යුහගත පේපර් එකයි රචනා පේපර් එකයි ඒක අද දවසේ නෙවෙයි තියෙන්නේ මේ සතියෙම වෙනත් දවසක තියෙන්නේ ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්ද රැ හරිද ඕගොල්ලෝ දර බ්‍රහස්පතින්ද රැ ඉතුරු ටික බලන්න පුළුවන් ඒ ඉතුරු ටික බලලා ඕගොල්ලන්ට පුළුවන් ෆ්ලෑෂ් බුක් එකේ ඉතුරු ටික සම්පූර්ණ කරලා මේ සතියේ පේපර් එක ඉවර කරගන්න. ඒතර ඕගොල්ලන්ට මේ පේපර් එකක් සතියකට දැම්මාම ඒ පේපර් එකේ පළවෙනි කොටස ඕගොල්ලන්ට සවුඳ හම්බ වෙනවා ඊට පස්සේ මේ පේපර් එකේ දෙවෙනි කොටස ඕගොල්ලන්ට බ්‍රහස්පතින්ද හම්බ වෙනවා. එතකොට ඔබට වීඩියෝ දෙකක් විතරේ දෙක තියෙනවා. එක වීඩියෝ එකක් විතර ඔක කරොත් ඔගොල්ලන්ට ඔක නැවත නැවත බලනකොට ටිකක් අමාරුයි. ඒකෙන් තමයි වීඩියෝ දෙකක් විතර කරන්නේ. හරිද? හරි. එහෙනම් අදර ඔච්චනින් අපි ඔබ නාත්තනවා. ඉතුරු කොටස ඔගොල්ලෝ බ්‍රහස්පතින්ද YouTube channel එක හරහා බලන්න. හරිනේ?